දපුතිය අප උද්දමනේ ඉතිරි කොටස් ටිකත් ඉන ගණඩයි දැන් හදන් අපි කලින් පරිච්චේදවලදී උද්දමනේ මූලිකම පාඩන්ටික සිද්ධාන්ත ටික කතා කර අපි චුට්ටක් මතක් කරමු උද්දමනය ඉල්ලුමෙන් ඇදුණු සහ පිරිවයිෙන් තල්ලු උද්දමනය මේ ප්‍රස්ථාර සටහන් හොඳර හුරුපුරුදු වෙන්ඩුවන ඒකන් ඇවත නැවත මතක් කරන එකයි බලමු උද්ධමනය ක්‍රියාත්මක විය හැකි ප්‍රවේශ දෙකක් ගැන අපි කතා කර එකක් ඉල්ලුමෙන් ඇදුණු උද්දමනේ තව එකක් අපි කතා කරා පිරිවයින් තල්ලුවූ උද්දමනය. නැමේ ගැන නැවත මුලෙන්දල කියේර දෙන්න යනවා නෙමේ. ඒ වච්චන ොටට පුරුදුුවෙන්. ඉල්ලුමෙන් ඇදුු ුද්දමනය ඉල්ලුම් පාර්්වේ ඉල්ලුම් මුද්මනය කියලත් කියනවා. එනම් පිරයයින් තල්ලු උදමනය පට මතකයි වැටුප ලාබ් මත පීඩන කණ්ඩායම් ඔස්සේ නිෂ්පාදන පිරිවෑ ඉහළගල්ලා සැපයුම අඩු වෙලා මිලෙහිල ගියා ඒකට සැපියුම් උද්දමනය කියරත් කියන හොඳයි මේ ඉල්ලුම් පාර්ශවයෙන් වේවා සැපියුම් පාර්ශවෙන් වේවා පොදු මිලමට්ටම අකණ්ඩව ඉහල යන එක විවිධ පාර්ශ්වයන්ට විවිධාකාරයෙන් බලපානහටිත් අපි මතක්කරා මතකයි එවිධ පර්ශ්වයෙන්ට උද්දමනේ බලපා විදිිය මතක් වෙද්දී ස්ථාවරාදායම් ලබනයට උද්දමනයේ නිරන්තරයෙන්ම අවාසයක් වුණා හැබැයි විශචල්ලයදෑම් ලබන්නන්ට උද්දමනය විශ්වලාගත් ආශිරවා දෙයක් වෙනවා කියලත් අපි තර්ක කෙරුවා ඒ ඇත්ත නයි ගැතියන්ට උද්ධමනවාසයක් හැබ නයි හිවියන්ට උද්දමනය අවාසී. ඉතිරි කරන්නටත් උද්දමනය අවාසී ස්ථාවරාදයම් ලබන්නන්ට උද්දමනය අවාසී ඒ වගේ අපි බිවිිධ පැතිකඩවල් ඔස්සේ ඇවිත් දැන් තවත් අලුත් මාානයක් මොකද අද පරිච්චේ දේතු ලපි මේ ආරම්භ අවස්ථාව අවධාරණය කරන්නේ උද්ධමනේ පාලනය කිරීම සඳහා යොදාගතයකි ප්‍රතිපත්තිබේ ක්‍රියාමාර්ය උද්දමනය විවිධ වෙළඳ පල බලවේග ඔස්සේ මිලමට්ටම ඉහලට ඇද ගැනීමක් සා ඒලට තල්ලු කිරීමක් පහලසිට ඉහලට තල්ලු කිරීමක් පුෂ්්‍ය එකක් ඉහලසිට ඉහලසිට ට ඇද ගැනීමක් තල්ලුවක් ඔය දේ‍යාකාරයෙන්ම වෙරෙන පල බලවේග ඔස්සේ ඉබේම ක්‍රියාත්මක වෙනවා. හෙම ඉබේම ක්‍රියාත්මක වෙන ඉල්ලුම් සැපියුම් බලවේග එකැම කර මතකර කලින් ඉල්ලුම් පාර්ශය උද්ධමනය හා සැපිම් පර්ෂය ද්ධමනය කියය. අර මිලයන්ත්‍රණය අදෘශ්‍යමාන බලවේග ඔස්සේ වෙරඳ කලේ ඇතිවන විවිධ වෙනස්කම්හේතුවෙන් ඉල්ලුම වැඩිවෙන සැපුම අඩුවඉන්න තත්ත්වයක්න වෙනවෙනම කතාය කරේ එම ඉල්ලුම සහ සැපයුම වෙනස් වෙන තත්ත්වයන් ඔස්සේ සමතුලෙත මිල ඉහලයාම ඒතම එතන මූල දර්ම පොදුමිල ඉහලයා ඒක පාලනය කරන්න යන් නිදහස්සේ ක්‍රියාත්මක වන්න බලවේගයක් වෙනස්වමින් යම්මාකාරයක තෙරපුුමක් පුෂ් එකක් අල්ුව යම් ආකාරයක ඇද ගැනීම පුල්ල එක ඩිමමාන්් පපුල් සප්ලයි පුෂ් කොස්ට් පුෂ් පිරිවැන්තල්ලූ ඉහිම ඉහරට ගමංගරමින් තියෙන ප්‍රවණතාවේක දී ඒ පාර්නය කරන්නට වෙනත් පාර්ශවයක් විසින් කවරහෝ විකල්ප ක්‍රියාමාර්ග ගනිද්දී යම් ආකාරයක නුසන්සුන්තත්ත්වයක් ඇතිය නො විරඳපල්ලි නිසාම උද්ධමනේ පානය කිරීමේ විද ප්‍රතිවිපාකත්තියෙනවා නමුත් බඩමිල නිරන්තරයෙන් ඉහලයද්දී. ඒ බොහෝ සමාජී විවිධ පාර්ශිවන්ට අහිත කර අදදැකීම්වලට මූුණපාණ්ඩ හිීතුවක් පෙද්දී බලධාරීන්ට ඒ සඳහා මැදිහත්වීමේ යුතුකමක් සහහ වගකීමක් තියෙනවා.ඒ අනු උද්ධමනේ පාලනය කිරීම සඳහා ප්‍රතිපත්තිමේ ක්‍රියාමාර්ගවලට එළබෙන්න්නට බලධාරීන්ට යුතුකමක්වාකීවත් තියෙනු. බලම අපි මොනවදී ප්‍රතිපත්තිමේ ක්‍රියාමාර්ග. විභාග බොහොම සමීප ප්‍රශ්න වැඩිම සම්භාවිතාවයක් තියෙන කොටස්. හොඳට පාඩන් කරගන්න බොහෝම පහස්සුවෙන් බොහෝම ලීසින් උත්තරලේලා විශිස්ත ලකුණ ගන්න පුළලුව විශිෂත සසාමාර්ථය. ම <escue> <life> <colourne> ැ ඉල්ලුමෙන් ඇදු ලුද්ධමනයට බේතක් තව ේතියෙන්. සමාහාර ඉල්ලුමේ වර්ධනය සමාාකිරී. දැන් පූර්ණ සේවාන යුක්ති මට්ට මටත් පත්වෙලා තවඳරටත් නිෂ්පාදනය වැඩි කරන්න බැරුවතිීදද. සමාහාර ඉල්ලුම සමස්ත ඉල්ලුුව වැඩිවෙනකොට අර ඉල්ලුමෙන් ඉහට ඇදිත් චුද්ධමනේ රූපසටහ මතගයින්නේ. දැන් කියනවා. ප්‍රතිපත්ති මේ ක්‍රියාමාර්ග ඔස්සේ අනුගමනය කළ හැකි එක පියවරක් තමයි සවාහාර ඉල්ලුමේ වර්ධනය සීමාකිරී ඉල්ලුම වැඩිවෙන එක නතර කරන්න. මෙන්න බලන්දැන් කොහොමද ඒක සිද්වෙේ. සමාහාර ඉල්ලුම් වර්ධනය සීමාකිරීම යන්නෙන් අදහස් වන්නේ බ. උද්දමනයේ පාලනය කිරීමට නම් සමහාර ඉල්ලුම වර්ධනයවීම පහළ මට්ටමක පවත්වා ගතයුතු බවයි. ඉතන කියන්නේ නෑ සමාහාර ඉල්ලුම අඩුකරන්න කියලා මොකදහෙම අඩු කරන්න බෑ. වැඩිවන වේගය ටිකත්. මන්දගාමී කරන්න යම්පියයවට කීපයක් ගන්න පුළුවන්. අර ඉල්ලූ වක්‍රේ දකුට විතැන් වෙන වේග ඒAD ඇගගේ ඩිමාර්ට් සමහර ඉල්ලුම් වක්්‍රය දකුන්ට විතැන් වෙන වේග ටිකක් අඩු කරන්න. එම උද්ධනනයේ පාලනය කිරීමට නම් සමහාර ඉල්ලුම වර්ධනය වීම පහල මට්ටමක පවත්වාගත් යතු බවයි. වර්ධනය වෙනවා. ඒ වර්ධනය ඉතා. ර්ධන නොවන පාල මට්ටමක වර්ධනයක් බවට රඳවාගන්න. උද්ධමනට හීතු දැක්වීමේ ඉල්ලුවෙන් ඇදනුනිායට අනුව මුල්්‍ය ප්‍රසාරණයක් සිදුවන නිසා. සමස්තල්ලුමේ ඊලෑයාමත්තුලින් උද්දමනයක් හටගන්නේ නම් දැන් ඉල්ලුමෙන් ඇඳු ුදමනයක් නම් ක්‍රියාත්මක වෙන්නේ ඒ පාලනය කිරීමට සවස්ථ ඉල්ලුම මේ වර්ධනය සීම කළ යුතුයි දැන් අපට පො ඩක්. සහරට ගිහින් මතක්කරගමු බොහම සරල රූප සටහර අඳන්නම් ඉතාම විස්තරාත්මකව අදා රූප සටහන් අපි කලින් ඇඳල හොඳට ප්‍රගුණ කරගෙන තියෙන්නේ දැන් දැනුව කොඩ්ඩක් තව තුරටත් තවරු කරගම්මු මතක් කරගම්මු මේ විදිහයට. මෙන්න සමාහාර ඉල්ලුම මෙන්න පවතින්න සමහාර සැපයුම. අපි හිතම ෆූර්න සීවා නිියුක්ති වටව ඇබිත් ප්‍රස්ථාර සරට මදමු. දැ මෙතනින් ඔබ්බට සැපිීම වැඩිරන්න බෑදැ සැපියෝ පර්ණ අනම්මි ත්වකර පත්තු ලයින්නේ. ඉක්තරා සීමාවත් දක්කවා සමහාර සැපීම වැඩිවෙලා පූර්ණ සීවා නියුක්ති මට්ටමට නඟාාවනයින් පස්සේ ඔන්න දැන් මෙතනින් එයාට සැපීම වැඩිවෙන්න නෑ වං පොඩි කඩෙ රක් දාලා ඒ වර්තීරුන්ගන් පැහැදිලු ප්‍රතිරූේ පෙන්න්න අනයි මේේචික ඔන්න බලට. සමහර සැපම වැඩිවුණ පෝර්ණ සේවා න්‍යියුක්ති මට්ටමට පත් උනයිම් පස්සේ සැපිය වෙනස් වෙන්නේ. මෙන්න සමහර ඉල්ලුම දැන් මේ පැත්ති මිලගණන් මෙන්න පැවති ඉල්ලුම. ද සමහර ඉල්ම වැඩිවමින් පවතින ඔන්න දැ වැඩි වෙනමක්කම බලම් වැඩිවෙනවා තවත් වැඩිවෙන තත් වැඩ. වැඩිවනේ ඔය වැඩිවීම නතර කරන්න බෑකන අදහසකුත් මේ ඇතු කියවෙනවා නමුත් මේ වැඩිවන වේගය අඩුකලොත් අපිට ඊන ගවස්ථාවේදී උද්දමනේ නතර කරන්නන මේ පුතේ උද්දමනයේ නත කරන්නනේදුවේපුුතේ ඒ බඩුමිල වැඩිවන වේදය පොඩ්ඩක් මර්ධනය කරන්න පුළුවන් දැන් අපි බලව පිළි වෙලින් මෙන්න මේ විදියට ැහිනම් ම සලකාබලක පලිවෙනි අවස්ථාව තිබුණ මි මන ඔන්න මිලමට්ට. සමාරල්ලු වැඩිව වුණ ඉල්ල වක්කේ ද කොට පිතය වුණා සෑහන සීග්‍රය ඔන්න දැම් මිහිලකි. දැම ඉල්ලුම වැඩිවීම ප්‍රවණතාවයහුම දිගටම යද්දීඔට පැහැදිලි දැම් මිලමට්ටම මේ පැත්තේ මොකද වෙන්නේ වැඩි වෙනවනි උදමනය ඔවුන් පොද මිලමටම දැ මහිලන වැඩි වැඩිුණා. ද ඉලගවස්ථාවේ? අබලීඩිමාන්ෆෝ සමාහාහර ඉල්ලුම ඇගේ ඩිමමාන්් ම දැන් සංකේත ලීලීනවට වඩා වට පින්තූරෙ ඔලුවට අදහසෙන් නෑ උත්සාය කරන්නේ ඒ අපි කලින් බොහොම පිරිිසිදව. එකක රූප සටන් කලින් සකස්කරපුවා අන්ත්‍රජාලය ඔස්ේ ගෙනපුවා මෙතැන සජීව හඳපුවා කොච්චරත්ධනය දහ දැන්වමට තීරනවා මිලමට්ටම ඉහල යනවා. සමාහාර ඉල්ලුමත් වැඩි වෙනවා. සමමාර ඉල්ම වැඩවිදදි ිලමටම ඉහකින් අපි නමුත් මෙන්න මිතනදී. පොඩ්ඩක් මේ මිලමට්ටමේ ඉහලයාම පොඩ්ඩක් සැරබාල කලා ෆොඩ්ඩක් සැරබාල කලා න්න දැන් පැදිලින්නේ කලින් අවස්ථාව මෙච්චරකින් මිලහිලගියයා. ඉළගවස්ථාව මෙච්චරකින් ීලගයා . ඊළගවස්ථාව අපි ඉහලඇන වේගේ පොඩ්ඩක් ඔන්න මර්ධනය කලා එවනං. සමාහාර ඉල්ලුම වර්ධනය වන සමහාර ඉල්ලුම් වක්්‍රය මේ දකුණට විතැන්වෙන වේගයි තරමක් පොන තුගෙන අවස්ථයි බම් පුංචි වෙන සක්ති. ඒකෙන් කියවෙනවා සමහාර ඉල්ලුම ආපස්සරෙන්නේ නෑ. එක තැන නතර වෙන්නෙත් නෑ. වැඩි වෙනවා වැඩිවෙන වේගේ ටිකක් අපි මන්දගා මිකරුත් උද්දමනය නතර කරන්න බෑ. උද්දමන වේග අඩු කරන්න පුළුවන්. මතකත උද්දමනය අවධමනය වචන දෙක. ඔස්සේ ගිහින් අපි නිරුද්ධමනය කියලා වචන කතාග. ඩිස්ෆලේන් ේෂන් උද්දමනේ. ඩිෆෂන් අවදමන. ිෂ නිරුද්දම බඩුමිල වැඩිවන වේගේ ටිකක් අඩු කරේ එමන සමහාර ඉල්ලුම වර්ධනය වෙන වේගේ ටිකක් අඩු කරලා බමි. හ දැරවේගේ පොඩ්ඩක් අඩු කරලා අන්න ොද්දමනේ මර්ධනය කරන්න පුළුවන් එක ප්‍රායකෝ කරන්න පුළුවන් බාණ්ඩහාසේවා සඳහාතියන ඉල්ලුම විවිධක්‍රම උස්සේ වැටිවෙන්න වේගේ අඩු කරන්න පීවර ගත්තු පායෝයිකව ලේශම දේවල් නෙමේ නමුත් බැරිමදයකුත් නෙමේ ඔන්න හැනම් අපේ හිට පුතැනට ආව දැන්වාට පැහැදිලිනෙේ මේ වාක්්‍ය කන්්ඩ එකදිකට කියවගෙන කියවකන යද්දී. ඕ ඇහෙනවා ඇහෙනකොට තීරෙනවා. නමුත් මතක හිටින්නේ නෑ සමහරක් වෙලාවට ඉතින් මං මේ උත්සාහ කරන්න හැමතිස්සෙම එ කතන්දරේ මතක හිට්න විදිහටට කියලා දෙන්න. කතන්දරයක් වගේ පුංජිම කාලේ ආපු කතන්දර තාව මතකයිනේද. ඒ කතන්දර පොත්තුොර ලියාගෙන පාඩං කලනවෙනි? අ්චම්මල සේතාත්ල වැඩිටියවූ අම්මල තාත්තල සමහිටවාගලොකු වැඩිමල් අයියලක් කළ පුංචිගලවට කියී් කන්දරැති තමත් මතකයි. ය පාඩන් කල මෙක දෙයා රහට කියලා දීල තියෙනවා. කයි මමත් මේ රසට ගුණට කියල දෙන්නේ ඒක උපක්කරු යෝදාගෙන අපට මේ වේදිකාේ අවශ්‍ය තරම්මලාවතියනවා අවශ්‍ය තරම් කියන විශේදේශ අදාලසීමාවත්තුල දෙකඩ තිනෝ හොඳට අපිට මේ ක්‍රීඩාවක් කරගෙනයන්. එවනම් නැවත කියව්මුූ. සමාහාර ඉල්ලුමේ වර්ධනයේ සීමා කිරීමයන්නින් අදස් වන්නේ උද්දමනයේ පාලනය කිරීමට නම් සමහාර ඉල්ලුමවර්ධනීීම පහළමටම පවත්වාගතිතු බයිද ඇන් පැහැදුල්ල රුපසනතක්ක උද්දමනයට හේතු දැක්වීමේ. ඉල්ලොමෙන් ඇදනුනියායට අනුව ඩින්ල්ලන් ඉල්ලමෙෙන් ඇද ුුණනායට අනුව මුල්ලේ ප්‍රසාරණයක් සිදුවර නිසා සමස් ඉල්ලුමේ ඉහලයාමත්තුලින් උද්දමනයක් හටගන්නේ නම්. පාලනී කිරීමට සමස්තල්ල වර්ධනය සීමා කළ යුතුයි මුල්ල ප්‍රතිපත්ති හා රාච් මූල ප්‍රතිපත්තිය ද ගැනීමෙන් සමස්තල්ලු මේ වර්ධනය සීමා කළ හැක සැර වචන දෙකක් එනවා ටිත් හැර වචන දෙකක් ආවමකක්ද. එකත් තමයි මුල්ල ප්‍රතිපත්තිය තවකා කරාච්ච මූලි ප්‍රතිපත්තිය ඔොයාල්ටමඋගන්නට තියෙනවා. මුදල් බැන්කු පාඩ ේදව මුල්ල ්‍රතිපත්තිය ැ සහ ර දැන්ම හල තිේ න්නහගන්න ඒ වච්චන දෙක පොඩඩක් බල රප සටානය වනේද පොඩ්ඩක් මෙන්න හිටැවිල්ල ඉලාහදාගනිීමම අතරටේ දව නවාන්ගති අතරට යනවා බෝඩ්ඩික්ත් එක් ආය ගින්න ගන්න ොන්න බල දැ කියවුණු එක වචනයක් තමයි පපති තම එකක් කියවුණ රාජ්්‍යමූ්‍ය ප්‍රතිපත්තිය පොඩිවිශේෂණයක් එක්න මේක එකනක වෙනස් ප්‍රතිපත්ති දෙකක් මේ එක වචනය වෙනස් වුනාට එක පරිචය විශාල වශයෙන් වෙනස් බලමු පොඩ්ඩක් ඒ ගැන මූලික අවබෝධයක්ලා බාගන්න. මුල්ලය ප්‍රතිපත්තිය කියලා කියන්නේ අර විශේෂණයක් මොකුත් නැතුව මුල්ලේ ප්‍රතිපත්තිය කියලා කිවුත් හන්දර මතකති යන කතන්දරයා ගන්න එකින් කියවෙන්නේ මුදල් සැපයුම මුදල් සැපයුම හජනත අත තියන මුදල් තගේ M12 M2Bෝ මතගන පටු මුදල් පළුල් මුදල් මුදල් සැපයුම පාලනය කිරීම ඉතික්කම පොලි අනුපාතය පාලනය කිරීම මුදල් සැපියම පොලි අනුපාතය මිලවට්ටමය මෙන්න මේ මුල්ලිය මෙ වි්චන්ලයන්. මුදල් සැපයුම් පොල යනුපාත මිල මට්ටම්වැනි විච්චල්ලයන් හසුරවා ලමින් පුළුවනි අර ඉල්ලුම වැඩිවන වේග තරමත් මර්ධනය කරන්න කියලදින එන විදිය. දැ මටවශ්‍ය මේ වචනේ ඔලුුවඩදාන්න මූලෙ ප්‍රතිපත්තිය. ඊට වඩා ඉතාම බරපතල විදිර වෙනස්. රාජ්චමූලි ප්‍රතිපත්වය කිවා. රාජ්්‍යමූලි ප්‍රතිපත්වය කියන්නේ. රජය අනුගමනය කරන රජී ආදායම් රජ අය රජී වියදම් රජී වැය අයවැය පරතරයක් හිගියක්හෙම තිෙනවනං පියවගන්න ගන්න රජී නය ආම්බලන්. අතන මුදල් සැපියවුම පොලි අනුපාතිය මිලමටම මෙිතන රජී ආදාය. දම් රජීන අය රජී අයවැෑ ආ. ඉන්න ඊ ඊ විචල්ලන් රජී ආදායම් රජියවීදම රජීන අය හාච්්‍ය මූල්ලි පපතිපත්තියේ. අතනැද මුදල් සැපීම පොලි අනුපාතය මිලමට්ටාවම් මුල්ලි ප්‍රතිපත්තිේ. මෙින මීදේවල් ආර්ථික විද්‍යාවිත්තයට මූලධර්මූල්ට අනුව ඉ්‍යායෙන් භාවිතා කරලා ප්‍රාවික වශයෙන් සීරුමාරු කරගන පුළුවන අර සමාහාර ඉල්ලුම වැඩිවන වේගේ අඩු කරන්න. එහෙම ඉගනගන් අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාධනය කරන්න අවශ්‍ය ආර්ථක විද්‍යාර්ීන් ව තවයි ය ඉගැනි මුලුවටේ උසස් වල මටමේද බල විශ් දශී කොච්ච අපි ්‍රායික ගැමලුටක් නව න. අ සමහාර ඉල්ලුම සමස්ත ඉල්ලුම වැඩිවන වේග අඩු කරන්න පුළුවන් මුදල් සෑැපිීම පාලනය කරලා. මහජනතාව අත අතිනත ංසරන වෙන මුදල් ප්‍රමාණය මුදල් තොගේ අඩුකොළුත් ගණදින වාර ගණ නඩුවෙනවා සංසන්න ප්‍රේග අඩුුවෙනවා සංසන ප්‍රවේග අඩුවමින් සමාහර ඉල්ලු මඩුවෙනවා. සමාර ඉල්ලුම සමහාර වීද මඩුවමින් අර ප්‍රසාරණාත්මකොේ ඇතිවෙන්න කියිය උද්ධමනකාරී බලපෑම තරමත් දුරට තනුක වෙනවා. මන්ධගාම වෙනවා කරන්න වැඩිකවරන්නේේ දැං අපි ප්‍රශ්නත්යේ රගන තවතවත් ඉදිරි තවතව සංකල්ප ගෙන ගනිමින් පැත් කතාකර ුණන අහගන්නු මුදල් සැපියුමේ ප්‍රමාණය ප්‍රශසාානය නත්තිතදන්න මුකදන් මාජනතාව ති මුදල්තුගේ වැඩිවෙන්න වැඩිවෙන්න වෙන්නේ ගණදිර ආර ගන්න වැඩි වෙනවා මුදලේ සංසාහරණ ප්‍රේගේ වැඩි වෙනවා සමහර වීදම වැඩිවෙනවා සමහර ඉල්ලුම වැඩි වෙනවා ඒ හාපස්සරයවන්න. මුදල් සැපියුමේ ප්‍රමාණාත්මක වශයෙන් වෙන සංකෝච්චනයකදී. පොලි අනුපාතයේ හැසුරුවීම තුළින් වියදම් අඩු කිරීමට ගන්න. යාමාර්ග තුළින් මිලමට්ටම වැඩිවනවේගේ අඩුකරන්නට සමහාර ඉල්ලුම වැඩි වන වේගේ අඩුකළ හැකි அනෙක්කතට රා්චමූලි ප්‍රතිපත්ති ඔස්සේ රජයාදායම රජීවීනම රජී අයවෑ අයව යෝජනාවස්සේ පුළුවන් යම්යම් සීීමාවන් බොහම සංයිදීවිදිීයට හිතල බලල මානනතාවට එච්චරල්ලකු පීරණනයක් රොවෙන්න උපාශීලී විටියයටට රාච්ච මුල්ල කළමනා කරන තුලින් පුලුවනනි මේ රටේ සමස්ත ඉල්ලුම වැඩිවෙන වේග අඩු කරන්න බැරිකපක්නෑ මජනතාවගේ ආකල්පත් වෙනස් වන්නට ඕනේ රජී ආකල්ප රජී ප්‍රතිපත්තිමේ ක්‍රියාමාර්ග වෙනස්වෙන රත් ඕනේ එ බොහම සංවේදී කරුණු නමුත්. මහජනතාවත් තේරුම්ගන්නවා රජත් ඒක තේරුම් කරන්න උත්සා කළේතු වයි. යම් ආකාරයක අනවශ්‍ය විදිහයට බාණ්හා සේවා පසුපස හබායාමක් තියනෝනං. අත්්‍යවශ්‍ය නෝන හබායාමක්. ඒවා යම් මාකාරයකට බොහොම සංවේදී විදියට හසුරුවලා සමාහාර ඉල්ලුම අනවශ්‍ය විදියට වැඩිවීමේ ප්‍රවණතර ඇති නොනං. ඒ අත්්‍යවශ්‍ය නෝන වියදම් සීමා කිරීමේ යම් ප්‍රායෝයික වැඩසටහන ඔස්සේ! ඒ න්‍යාය භාවිතයටගෙනනින්. ජනතාවත් ඒක වැනඳගෙන ඒකට අනුගත වෙලා සිය කැමැත්තෙන්ම ඔවු අපි මේ මටමට මේ විදිර හැඩගසම කියන ආකල්පොලොට ඇවිත් ආකල්ප වෙනස් වෙන්න්න ුනමිතනදී. තමන්ගේ යම්යම් සංවේදී තාවයට වෙනස් වෙන්වුනමිතනදී. එනිසා සමාහාර ඉල්ලුම වැඩිවන වේගය සීමමාකරමින් පුළුවන් අන්න උද්ධමනය පාලනය කරන්න. අප එක්ක සිද්ධියක් ගැන කතාකිරී. එකතම වඩාත්ම ප්‍රායෝක වන්න අපි ත ඉදිරියට යම නවාදා ප්‍රමේගැන කියන්න පුළුවවෙන්නේ. ඊනඟවිකාල්කේ. ඉල්ලුම වැඩි වෙනවේගේ අඩු කරානං අනි පැත්තනමකද ඔයාගේ තර්කය මෙන්න බලන්. සමාර් සැපයුමේ වර්ධනය වේගවත්කිරීම. ඉල්ලුම වැඩිවෙන වේගේ අඩුවෙනවා දැ පූර්ණසේවා නුක්ති මට්ටමට ඇවිල්ලකීම කොතින්නේ. යම් ආකාරයකින් අපිට ආර්ථිකී. තවත නවත් පාදනයහ ඔස්සේ නවන තාක්ෂණ ඔස්සේ නවීන ශිල්ප්‍රකම ඔස්ස නිිෂ්පාධනයේ දිරිමත්වයෙන ආකාරයේ යම් ප්‍රායක වැඩසටන ඔස්සේ සම්පත්තුලිින් මිටෙක් ප්‍රයෝජින නොගත් සම්පත්තිීනවනං. එව වඩා කාරක්ෂිම ප්‍රයෝජිට ගන්න අවශ්‍ය වැඩසටහන් අවශ්‍ය පරිසරයේ සකස් කරලා ඇග්‍රගේට් සප්ලයි සමහාර සැපියුම සමස්ත නිෂ්පාධිතය වැඩි කරලා සැපියම් වැඩිකරෝත් අන්න. එකාතකින් ඉල්ලුම වැඩිවෙන වේග අඩුුවෙනවා. මේ පැත්තෙන් බාහන්්ඩ තොග වෙළඳපලට වෙදට වඩා වැඩියෙන් ගලාගෙන එනවා දැන් අර තරුමක් පාලනය විච්චි ඉල්ලුමයි වැඩිපුර වෙළඳපලට මුදාහැරෙන සැපවීමේ වර්ධනයයි දෙක කලවංගුණ පස්සේ අර වේගය මිලමට්ටම ඊලයාමේ වේගය අඩු කරන්න පුළුවක් උද්දමනය. නිරුද්ධමනයක් දක්වා ක්‍රමානුකූලව හසුරුවාගන්න පුළුවන්. අවදමනයක් කරා එක පාර යන්න බෑ ඒකයි ප්‍රාවික තත්. අපට කියල බලමු මයිරයි ප්‍රස්ථාර සටන් ඇසු නොත් කතන්දරයේ කියර දෙන්න බලමු. උන්දමනයක් පවතින විටක සමහාර සැපයමේ වර්ධනයේ වේගවත් කර ගැනීමට හැකි නම් හැකි නම් ලීසි නෑ මේවා. ලිසිවැඩනෙමේ නමුත් බැරිත් නෑ හැකිනම් උන්දමන වේගය පහල මට්ටමක පවත්වා ගත හැකි බව සැපවුම් පාර්ශවීය ආර්ථික විද්‍යාඥඥන්ගේ අදහසයි. ආයත් බලන්න උද්දමන වේගේ පාල මටමක බඩුමි අඩුවෙනක් එනෙකට ේග කියන්නේ වැඩිවට වේග යඩුවෙනවා ඩිසින්ෆලේෂයන් නිරුද්දමන තත්ත්වය. උද්දමන ඇත්තියෙනවා. නමුත් කලින් ආපු තරන් වේගෙන් බඩුමින වැඩුවෙන් නැති ආකාරය යම් සාහනයක් එමන උද්දමන වේග පාහල මට්ටමක පවත්වවා ගත හැකි. සැපීම වේගුවත් කිරීමෙන්. එම නිසා ඔවුහු ඔහු කැරරි කෞුද මේ ආර්ථික විද්‍යාඥෝ. ඉල්ලොම් කළමනා කරන ප්‍රතිපත්ති කෙරෙහි එතරම් උනන්දුවක් දැක්කු අතර නිෂ්පාදනයේ වර්ධනය වේගවත් කර ගැීම කෙරෙ වැඩි අවධානයක් යමු කර ඇද ඒකාරි සාධාරණයි. ඉල්ලුම වැඩි වෙනකොට වැඩිවෙන ඉල්ලුම අඩු කරන්න කියලා කියන්නේ මිනිසුන්ගේ ඇතැම් වුවමනා ේ පාකම් වලට පොඩක් බැරිර එකක් සීමාවක් ධනුව කියෙනකනේ නොම අසේමිත වපනාවලින් යුක්ත. අසේමිත විධත්වයතු ූබනාව යුක්ත මනුස්සගේ ස්භාවය වෙන්නේ. හිතරෙනද කරන්න. අවශදය මිරදේගන්න.නිසායි ඒයට පොඩි සීමාවක් ධානුක අර ඉල්ලුම් වර්ධනය වේගය මර්ධනය කිරීම තරමත් එක සැරවැඩක් එක සංවේදීවැඩක් කිලමංකි වේකයි. හැව ඊරත් වඩා සැපියුම් පාර්ශුවේ යාර්ථ විද්‍යාකයෝ තරක කරවා. ිර ඉල්ලුම වැඩිවන වේගේ අඩුකරනවට වඩා ඒය උරන්දුනේ ධාරිතාව සැපයුම සැප වැඩි කරලා නිෂ්පායිතය වැඩි කරලා අ මුදල් සැපයුම හා බාණ්ඩසේවා තොගේ අතර සංකල්නය ඔස්සේ බාන්න වැඩිපුඩ මුදාහැරියකි පරිසරයක් තුළෙන් බඩුමිල වැඩි වන වේගේ අඩු කරන්න ඒක ඇත්තරම හොඳයි එතවට ජීවන තත්ත්වයක්ත් උසස්ස වෙනවා නිලටම ඩිවීමේ වේගේ අඩුනාාම අර ජීවන වියදම මත පතවෙන් පැවැතිචි පීදනය තරමක් දුරකට ලිහිල්ලන පීරනයක් නැත්තව වෙන්නේ. නමුත් ඉතා දරුණු පීරනයකට වඩා තරම සැහැල්ලු පීරනයක් හොඳයි හෙමනා ඔහු ඔහු කියලා කියන්නේ. ඔය සැපියුම් පාර්ශ්වී උද්ධමනයට පිළියම්මු හ වෙන අර්ථිවිද්‍යාඥෝ ඉල්ලුම් කළමනා කන්න ප්‍රතිපත්තිෙරී එතරම් ොනන්දුවක් නොදැක්කවූ අතර නිෂ්පාධනය වර්ධනය වේගත් කරගැනීම කෙරී. වැඩි අවධානයක් යොමු කර ඇත මේ සඳහා බදු කපාහැරීමේ වැදගත්කමද ඔහු අවධාරණය කර ඇත ඇයි බදු කපාරෙන්නේ. බද්ධ කියන්නේ නිෂ්පාද කියයන්න පීරණයක්. බදු කපාහරවා කියන්නේ වක්්‍රාකාරය සහනාධාරයක් දුන්නා වගේ එතුළ නිෂ්පාදකයෝ ඒ බදු කපාහැරීම ඔස්සේ ඔවුන්ට වක්්‍රාකාරය සහනාධරයක්ක් ලැබුණ වැනි අද්‍යැකීමක් හස්සේ ඔවුන්ගේ නිෂ්ාන කටයුතු. වට ව උනන්දුවෙන් වදට වඩා වැඩෙන්වෙෙනදර වඩා කාරක්ෂම කරන්ට යම් කිසි පරිසරයක් සකස් වෙනවා එනිසා බදු කපාහැරීමේ වැදගත්කම තියෙනවා සැපවිම් පාර්ශුවය පැත්තෙන් සැපීම වැඩිකිරීමේ උපක්‍රමයකට ගියෝොත් බදු කපාහැරීම නිෂ්පාදකයන්ට හා ආයෝජකයන්ට විශාල සානුබලයක් පෙළඹවීම බදු කපාහැරිය කියන සහනාධාරයක් දුන්නහා සමානයි. ඒ නිෂ්පාධනයේ වර්ධනයට හේතුවේ මිහිදී නිෂ්පාදනය වර්ධනයේ වේගවත්කිරීම සඳහා පුද්ගලි කාාජුකයන් දිරිගැන්න්නිය යුතු බද ඔඕුන්ගේ අදාසයි. ඕ. ඇත් බදු අයකරන්න කරන්න පෞද්ගලි කාාජුකු අදරයට පත්වවා. නමුත් එයයට මෙතෙක් අයකර මිින්ති විිචි බඳ කපාහරලා ඕන්ඩයම්කි සහනශීලී වාතාාවරණයක් නිර්මාණය ක දුන්නොත් උනන්දවෙලා තම තම්ගේ නි්පාදන කටයුතු වෙෙනදත් වොඩා වැඩෙන් වැඩි උනන්දුවකින් වැඩි පෙළඹොවීමකින් වැඩි සානු බලයක් මෝටිවේශන් අවිප්‍රේර්ණයක් තුළින් ඔවුන් වඩා උනන්වේ සැරට වැඩේ කරගෙන ගියොත් අන්න සැපීම වැඩිවෙ එතකොට සැපීම වැඩිවෙන්න වැඩිවෙන්න.මඩුවලමිල වැඩිවෙන වේගය අන්න තනුකවෙයි උන්දමනවේගේ සැරබාලවෙයි. ඒ සැර බාලෙනවා කියන්නේ. ද්බමන වේගගේ අඩුුවෙනවා කියන්නේ බඩුමිල වැඩි වෙනවා වැඩ වේග අඩු වෙනවා කියන්නේ නිරුද්ධමනය කියපු සංකල්පයෙන් අපි කතාගරපුතාත් මේ බලන් මෙන මේ වගේ තත්ත්වයක් මෙදරැකිය. අපි සාමා නිල්ලුම් සැපිය්වාක්්‍ර දෙක් ගම් මෙන්න පුදදු මිලමටම මෙහම තිබුණකින් මෙවිදිරක් පෙරන පුළුව සැපයුම වැඩි වෙනවනං ඔබ දන්නවා ලටමකොදන්නේ පහලයන ඇතින් මේ ැි වැඩ වෙන කොට අනි පැත්තේ අපිහිතම ඉල්ලුමත් වර්ධනය වෙන යුගයකමික වෙන්න එතකොට ඉල්ලුමත් වැඩිවෙලා සැපියවුමත් අම්මාකාරයකින් වැඩිඋනෝතින් පුළුවන් වෙනවා. මේ ඉල්ලුමත් එක පැත්තකින්. ඉල්ලුම් වර්ධනයක් ඉල්ලුම වැඩි වනවග අඩු කරලා ඉල්ලුවම වැඩි වෙනව නැත්තින. සැපියමත් වැඩි කළොත් සමාරවිට ඉතා වේගෙන් ඉහන දෙබිචි බඩුමිල යම් ආකාරයකින් තරමත්දුරට පිවරක් දෙකක් ආපස්සර එන්න පුළුවන්. අපි බලමුතන් තවත් උද්ධමනය මර්ධනය කරන්න පුළුවන් ක්‍රම හරිජු රාජ්්‍ය මැදිහත් වී ටිකත් දරුණුුවී රජය රිජුව මැදිහත් වෙනවා උද්දමන වේගේ පාලනය කරා ඒකෝම බලමු. නීතියෙන් තමා පුළුවම වෙන්නේ නිත්‍යානුකුල ක්‍රම දරදඩු ප්‍රතිපත්ති අනු ගමනය කරනවා. උද්දමනය පාලනය කිරීම සහදදාගතයැකි සරල්ල ප්‍රතිපත්්‍ය ක්‍රියා මාර්ගයක් ලෙස හරිජු රාජ්‍ය මැදි අත්වීම් සැලකේ. එක ච්චර සාර්ථක වෙන්නේ නෑ නමුත් සිද්ධාන්ත අප ඉගන ගම්මු කිස්සල්ලා සාර්ථකය දැක්තකෝමට කියලා පස්සෙ ප්‍රාහිකෝ බලමු දැයිගරගෙන තින දැනුමත් එක්කේ තර්කාරුකූලව තවුට දැහෙන්න්නත්. දැනවා අම කියා දිය හරි ල මිලපාලනය එක දැ මෙතනද මිලපාලනය කරන අවම් ල නෙේ උපරරිම්මිලනේ දැම උපේ මීල පාලනි කරවත් පුද වෙන්නේ ඉල්ලුම ඇක්තීර සමති පිරට පල්ල හැවිල් කටගේනවා එතකොට වන්න ඉල්ලුව ප්‍රසාර වෙලා සැපව සංකෝජනය වෙලා ඔන්න ආපහු අදිල්ලුම් තත්ත්වයක් ඔස්සේ කළු ගඩයකට යන්නත් බැරිනෑ කමක් නෑ බලු. මිලපාලනය ආදායම් පාල. සල්ලි වැඩිවුනාාමනේ වද වැඩිවෙන්නේ ආදායම් උපේන එක සීවාාකරට. මිලපාලනය හා ආදායම් පාලනේ හිිජුපාලන ප්‍රතිපත්ති සඳහා නිදසුන්ය විමයිති ච්චරම ජනප්‍රිය ක්‍රමණෙමි. ඉච්චරම ප්‍රායකෝ සාර්ථය ක්‍රමත් නෙමේ ඒවා ක්‍රියාත්ම කරන්න ගියොත් ඇතැම් අතුරු ක්‍රියාමාර්ගමතු වෙනවා සමාජීල කලි තිබුණටත් වඩා පීඩාවන්. ිඩාකාරී තත්වයන්ට මූන දෙන්න නමුොකදඒ නීතරී ෙනාව විතරක්ේ ඒත්ේ අවශ්‍ය පරිසරයක් හරිීටම කාරක්ෂම සංවිධානය වෙලාතියෙන්දට මිල පාලදි අපිතු යම්බාන්්ය ිල දැන් හලා ඒ පහරදාල මීටඩ වැඩික විකරන් පාගේ ජ ීතයක්දාරු නීතිය දැම්මාටක අවශ්‍ය අනිකුත් පරිසර ගෝන්නකෙන නැත්තා නිර්්‍යනු කොළ මිලට වඩා කවුද විකුණන් ඒවා හරිීර වැටලීමම් කරන්න අරිීතමේ තුොරතුරු ලබාගන්න ඉරිපස් ඒකර අවශ්‍ය සාධාරන ක්‍රියාමාර්ග අනුගමනය කරන්න තරම් ශක්තිමත් පරිසරය හදාගකරු නැත්දං කබැලල් ලිපට වැටනවාගේ සමමාරක් ක ලාටම මිල පාලෙ හේතුවෙන් ඇතිවන වෙනද පල අසමතුලිතේ තුලින් තිබුණරත් වඩා ඉහල මිලකට කලුකඩවිිලකට තල්ල වෙන්න පුළුවන් ඒ අද ිට තියන උපර මිල පාල තිමතගෙන තියනවට වඩ පහල මික් පැවත තු උපරරි මිලස් රජ තියෙන්නීම කර. ල්ලවම පසාරනවා සැීම සංකෝචනවා ට පසේ සලාගක්‍රම පෝලීම්කම කූ පන් පපත්ක්‍රම හිතබොත්තුන්ට බෙදා හැරීම බහන්්ඩ සමග මිස්සකොට බෙදාාරීම ඒ කිසිවක්න වේ වඩාත් වැඩුවීම ප්‍රායක වෙන්නේ කළු කට ක්‍රාත්නොකයෙනවා තිබුණනටත් වඩා වැඩි ල මික ඉතිනවා හරියට පරිසමින් හිදී කරී නැත්තා. එක කියන තරම් ලෙස් වැඩ නෙමේ. මොකද රජීන සහරලා සිද්ධ වෙනවා අතතයෙන් වෙලා තියනවා මිල පාලයකට යනවා ට පස්ස එක පාලි කරගන්න බෑ අතුරු. බාද ගොක් ඇතිවෙන අතුු ප්‍රතිබල අවසානයේ මලපාලන නිදහස් කරනවා. මිලපාල වත් කරනවා. ඉවත් කර පස්සේ දැ යම් කිසි පීරණයක් තියෙන තැනකට යම් නීතියක් දාළිවෙරලා එතනින් පසේක ආර්ථරයෙන් පසේ නීතේ ඉවත් කරයි පස්සේ පුොරල්ලෑනවා තිබුණත් වඩා ස්තත්තුය බරපතල විදිට උද්දමනේ වැඩිවෙන්නෙට තියනු. එවැනි අධදැකීම් කොතෙකුත් ලෝක හැම රටකම වගේ තියෙනවා ඔබ මම අපි ජීවත්තන මේ ආර්ථික තුළත්. එ වැනි අදක නැතුව නෙමේ මිලපාලනයන් හඳුන්නව දෙනවා. ඉට පස්සේ මිලපාලනයේ සාර්ථය කරගන්නට රජය වවිද විකල්ප ්‍ර්‍යාමාර්ග අනුගමනය කරන්න උත්සා කරනවා ඒකට සැපින්ම් පාර්ශව නිෂ්පාදකයෙන් පාරිශෙන් ඇතැමට සතුෘදායක ප්‍රතිචාරයක් ලැබෙන්නේනෑ ඒත්වද උපයවිපක්‍රබොස්සේ බාන්්ඩතුක සඟවා තබනව විද කනන් වගින් අනවශ්‍ය හිගියන් මතු කරනව රජීර ඇතැම්විට ආපස්සරගන්නනවා පීවරක්. මිලපාලනය නීති ඉවත් කරලා මලපාලනයෙන් බැහැරව වෙළඳපලට නිදහසක් දෙන්න සිින්දන ඉතකොට වෙන්නේ අර කලින් තිබුණටත් වඩා වට කීපයකින් මිල ඉහිරට ඇනවා ඒ පාරිභූකයන්ට යම්කිසි අසාධාරණයක් ඒක අකාරක්ෂම තීන්දුවක් බවට පත්වෙනවා ඒ හ්‍රජු ප්‍රාජ්‍ය පැදිහත්වී. ආදෑම් පල්ලයේදී ලාපොත්තුන න්‍යාත්තක ආදෑම් ඉපීම සීමා කරන්න. අසුවල් මට්ටමට වඩා වැඩිපු රාදෑම ඉපම නත්තරගන්නේ පුුව වැඩන්ද ලේසි වැද ප්‍රායක න්‍යායත්මකෝ කියනවා. ඒ ඒ සංකල්පස්සේ යන්න නම් රජී පැත්ේ විිතරක් නෙමේ මහජනතාවගේ පැත්තිම් අතිශය සංවේදී ප්‍රතිචාර වශ්‍යයි. නමුත් ඒම අතිශයෙන් සංවේදී ප්‍රතිචාර ලැබෙන්න්නේ මනුස්සංග තියෙන ඒ ගුණාංග අනුව හැමෝම අසීමිත ූමනාවගේ යුක්තයි ඔවුන් උත්සා කරන්නේ ස්වාර්ථ වෙනුවෙන් ක්‍රියාත්තුවක වෙන්න ඉතකොට මෙන්නේ ඉතිරීති සාාර්ථකව ක්‍රියාත්ම කිරීම අපහසයි ය වත්තුරයනු නමුත් අපට විබහල් ලියන්න ඕන ලකුණු ලැබෙනවා හරි වැරදි උත්තර වැටුප පණුපාතය සහ මිලිහිලයාම ප්‍රමාණය සම්බන්ධය යම්යම් සීමාවන් පැනවීම මෙහිදී සිදුවේ. රජ නැදහත් වෙලා බඩුමිල ඉහල යනකොට ඒකට ගැලපෙන විදිහයේ ජීවන වියදම් දීවනාවක් ගලපමින් වැඩුප මට්ටම් වෙනස් කරන්න පුළුවන්. සාපේක්ෂෝවිිතන දී ශුද්ද වශයෙන් ලොක ප්‍රතිඵලයක් ඇත්තුවනේ නැතත් තාවකාලික වශයෙන් බඩුමිල ඉහල යනකොට ඉහලයන ජීවන වියදමට මොන දෙන්න අනි පැත්තෙන් වැඩුප හල්ලංගන්න පුලුවන් ජීවනවවිදතමා දීලා. හැබයි එතකොඩ වෙන්න යම් පැත්තකින් අර වැටු වැඩීම තුළින් ආදායම් පාලය කියීන ප්‍රතිපත් තිවුල්ලංඟවෙනවා. සෑ එකටක ගැටෙන අතිශය සංකීන්න කරුණු කීපයක් මෙතනදී. රජයට මුණ පාන්න සිද්ධුවයෙනනවා එනිසා බොහෝ විට ප්‍රායකෝ එච්චට ජනප්‍රිය නැති සාර්ථක වෙන්න තික්‍රමයක් තමා රජයේ ක්‍රජුව මැදිිහත්තු වෙලා වෙරෙන පලි මිල හසුරුවන එක. රජයේ රරිජුව මැදදිහත් වෙලා වෙරඳපලේ මිල හසුරෝන එක එතරම් ප්‍රායකව සාර්ථක ක්‍රාමාර්ගයක් නෙමෙහි. වඩා සාර්ථක වෙන්නේ අර සැපියුම් පාර්ශවයේ සුබවාදී පියවර කුමක්ද නිෂ්පාදනය වැඩිකිරීම. නිෂ්පාදනය වැඩි කරන්ද. සවා නයුක්තිය වැඩිවෙනවා මහන්්ඩ වැඩිවෙනව අතරික්ත බිහිවෙනවා අතරික්ත හුවමාරුව තුළින් විශේෂී කරණ ශ්‍රමී වජනී ප්‍රතිඵල වාසි ලබින්. විදේශ විරල්ද පොලුවගල් කරා තල්ලු කරන්නට පුළුවන්නන් විදේශවිනිමේ උපයාගනිමින් හට ශක්තිමත් විනිමේ සංජිතයක් ගන්නන් පුළුවන් වෙනවා අර බඩුමිල ඊලෑම වේගේ අඩු කරන්න හැම පැත්තකින්ම ඇත්තනම් පුළුවන් සැපියුම් පර ප්‍රවර්ධනය සැපියුම වර්ධනය සැපියුම් වැඩිකිරීම නිෂ්පාදනය වැඩිකිරීම ඒක තමයි වේතු වඩාත් ප්‍රායක සාර්ථකම පිළීම. ඉල්ලුම් වර්ධන සීමා කිරීමත් එච්චර සතුරුදායක ප්‍රතිචාර ලැබෙන නැහ. මේ මෙතනද මලපාලන කොහොමටත් ඔබ දන්න එහි අ පාරිභූයි කතරික්ත නිෂ්පාතරිික්ත ඉවයින් කොටස් අහිවෙලවා අනවශ්‍ය සමාජ පීඩනයක් අධි බදුබරක් වගේ ඩෙඩවෙේට් ලොස් එවැනි අතරික්තයන් අහිවි්‍යක් සිදධවෙන්න පුළුවන් එනිසා පිජුපාලනය ඉතරම් සාර්ථක ජනප්‍රිය අගේ කළ යුතු ක්‍රමයක් නෙමෙයි එඒහි ප්‍රතිඵල ඇතැම්විට කලින් තිබුණනත් වඩා දරුණු අරපින කවලෙෙන් ලිබඩ වැටනවා වගේ ජනතාවට යම් ජීවනත්දැකීමට අසදුරුදායක තත්වයකර මූරදන්නට ොහෝ විට සිද්ධෙනවා අතීත අත්දැකම් අනුව කොයි රට කොයිකාලෙක කොයිමූතක කොයි විදියට මලපාලනයක් කරත්. ඒ සාර්ථක පිළේමක් වෙන්නනෑ හැබැයි ආර්ථික න්‍යායිතියනව එහෙමත් කරන්න පුළුවන්. පස්සෙ ප්‍රතිපාලගෙන මෙතන කතා කරන අපි ඒ ගැනත් කතා කරනවා දැඟ බලමු තවත් ඉදිරිට මෙම රජුපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ප්‍රාවක වශයෙන් එතරම් පහසුකාරයක් නොයි පදම කියපටිකති කියල දෙරවා ලිහල දෙවා බල එ ලේසි වැඩක් කියන්න ලේසි කරන්නවාරයි සැලසුන්ගත ආර්ථිකයක වැඩුප පා මිල පාලන ප්‍රතිපත්ති. සාමාන්‍ය ලක්ෂණයයක්ක වත්ේෙන ප්ලෑන්්ඩිකනොම විධාන ර්ථිකය නියෝගනිකුත් කරන. සලසුන්ග තාර්ථිකයක මිල පාලනය වැඩු පාලනය සාමාන්‍ය ලක්ෂණයයක් වුණා වෙරද පලා ආර්ථිකයකදී. වැඩු පනුපාතිකහා මිලගණං ආස්සිතව හරිජුබැද අත්වී දක්නට ලැබෙන්නේ ශුද්ධ අර්ගලවැනි යම් අර්බුදකාරී තත්ත්වයන් පවතින විටදී. එවැනි අවස්ථාවකදී. සුශේෂ වාතාවරණයයක්ක් ශුද්ධයක් සිවිල් කලකෝල සිවිල් යුද්ධයක් වෙන්න පුළුවන් එක ජාත්‍යන්ර වශයෙන් සම්බන්ධ වෙච්චි දරුණු තත්වයක් වෙන්න පුලන් අන්න ඒවගේ අවස්ථාව ජනතාවේ සාමාන ජනජීවිතය සම්පූර්ණයම වෙනස්වෙනවා අවුලෙන් අවුලට පත්වෙනවා එවැනි තත්ත්ව තුළ යම් ආකාරයකට ක්‍රරිජු මධහැත්වීම අවශ්‍ය වෙනවා. එවැනි වාතාවරනණයක් තුළ එතකොට විරඳ කලාර්ථික නිදහස්ක්‍රයා කාරරිත්වය. සාමාන්‍ය තත්ත්වින් තිීද්ද ක්‍රරිජුපාලනය අසාර්ථකයි නමුත් යුද්ධ මේ තත්ත්වයක් පවෙන්නේ. විශේෂ සමාජ ආර්ථික දේශපාලන පරිසරයක් පවතින අවස්ථාවකදී එවැනි මැදිහත්වීම් තුළින් අච්චුද්්‍යමනයකට යන තත්ත්වය වලකො ගන්න පුළුවන් හැබැයි හැම දෙයක්ම තාලකාලිකයි වඩා ප්‍රශස්ථ වෙන්නේ නිෂ්පාදනය වැඩිහිරීම. නිෂ්පාදනය වැඩි කරන්න. බැරිමනා මේක්‍රම අනුගමනය කරන්න වෙනවා හැබැයි ඒ දිව්කාලීන ප්‍රතිඵල අතිශයෙන් බහැනකායි. අතිශයෙන් පීඩාකාරී එක තමයි ප්‍රාධක ඇත්ත උබ ීත්මා ඔබ ජීවත්වෙන මේ මේ වීඩියෝ කියවන එක නර්මන අවස්ථාවේ ඔබට අත්දකින්න තියෙන සමාජ ආර්ථික වාතාවරණයක් එක්ක හොඳින් ඔයා සාපේක්ෂ සංසධනය කර බලන්න බඩුමිල කියලා යනවද. ඒ යමින් පවතින වකවානු කොඳේ ජීවත් වෙන්නේ. ඔවුනං ඒ පාලන කරනක කොච්චරදුරට ලෙසිවයිද රජයකට නීතියෙන්. එම නීතිීම් පාලිකාන්න උත්සාකරකු අස්ථාව ඔබේ සාමාන දැනීම අනුව ඔබට මතක තියෙනවාවද. එම කොතෙක් දුරට සාර්ථකුණාද පුවත් පත් ගුවන්න්නදුලි රුපවායනි ප්‍රවෘති මගින් ඔබ මේදේවල් සාමාන්‍ය දැනීම එක කොන්න දරු වැැට නොදන්නව නමේ ඔයි වයිසදි උසස් පල මට්ටමේද. සමාජාර්ික පිළිබඳ යාල බොහොම රැඩිකල්විදිර හිතනවා නැවුගදිර හිතනවා අලුත් මානයන් ගන ස්වෙනවා ලෝකෙ අලුත් දේවල් හයෙන පරම්පරාවමේ. එනිසාමී විඩියක බලනවස්ථාවවා. කවදාටත් සත්‍ය වශයෙන් ගැලපෙන්නයි මංමි කියන්නේ. උබ ජීවත්්‍යන පරිසරය තුළේ සමාජාර්ථකේ තුොල සාමාන්‍ය එදිනදා ජීවන වීදම ඊලමේ ප්‍රමණතාවයක් නම් තියෙන්නේ. ඊට මාසිකට කලින් මහසතුනහතරට කලින් තිබුණට වඩා සාමානන් ජනජීවිතය තුළ අත්්‍යව ශාහාර ද්‍රවී ඇතුළු වෙනත් දේවලුල් මලගනන් ඉඳන වෙන්න පුළුවන් සහල් පිටිසන වෙන්න පුළුවන් කිරිපිට වෙන්න පුළුවන් වෙනත් මොනහර වවෙන්න පුුවන් පොතුවේ මිල ගොඩඩැකිිද ද්‍රව වෙන්න පුළුවන් ඉහරයාමේ ප්‍රගෘතාවයක් නම් තිෙන්නේ ඒ පාලනය කර රජ රජියව මැදිහත්වෙච් අවස්ථාවලදී හොයි වගේ දේවල්ද ඊට පස්ස සිදද වුණ. ඇතැම්මිට නි්පාදික දක්වුණු ප්‍රචාරත්තෙක රජයේ උත්සාහය ගංඟට කැපුූ ඉනිවගේ වෙනවා රජී සිද්ධ වෙනවා ඒ නීතිරීදී ආපසර හරගන්න නීති අකුලගන්න ඇතැමිට ගැසට නිවේදන පවා අහෝසි කරන්න. ඉනිසා එක ප්‍රායකෝ ලිස් වැඩක් නෙමේ යුද්දමිතත්වක් ව තුළ ැඩිපීනයක් ඔසේ රජීරි වැන්දයක් කළැකි වරුවත් යුද්ධමේ තත්වයක් කැන්නේ බවත් මත් අපේ මජනතාව කවුරුවත් ආසාවිෙන් සතුරින් බලාපොෘතුන දෙයක් නෙමේ ය වලක්වගන්නටයි. සතුනින් ජීවත්වෙන්න්න බලාපොරොත්වෙන මනස්යෝ උත්සාහකරණය නිසා සාමාන්‍ය ඉදිනෙදා ජීවිතයේදී එඳනෙදා පරිසරයේද රජයහිනි මැදිහත්තුවීමම් තුළ උද්ධමනය මර්ධනය කිරීම ආතිශයෙන් දුෂ්කරායි. වඩාත් ගැල්පෙන්නු ගදද මිෂ්පාදනය වැඩි කිරීම. ආර්ථික වර්ධනය. එතන ජාත්‍යන්තරයට ිෂ්පාදනය විෙදාාහරී විදේශවවෙලදාම ජාත්‍යන්තර පා ේදග ගනිීම. වික දස් නවට තව පරිච්චේද කීපයක්ත්තිනවා තව පාඩක් කීපයක්ත්තිේෙනවා. මේ සියලු අර්බුදවලට ආර්ථක විද්‍යාව නිවැරදි විශඳුම් තියෙනවා. ඒ ආර්ථික විද්‍යාව හරියට කළමනා කරනේ. කරන ආර්ථද්‍යාවකිටිබඳ හරීයට දන්නන්දුරන ආර්ථික විද්‍යානකු හිතන ඔබවැෑනී දරුවන්ට ආර්ථික විද්‍යාර්තීන්ට විිබට විසදූම් තියනවා. අපි බලමුසුබවාදීව ඒ විසලුම් ගැත් අවශ්‍ය තැනද කතා කරම හොඳයි. එමනං. සැල්සු අය කතන්ෙරි කිව්ව පී ලගස යිඩි කකරය මේකත් අතිශ්‍යය ප්‍රශංසනීය පියවරක් මේ දැන් කතා කරන්නේ ඇතැන් තැන්වල පාල්ල කළ හැකිව තිබියදීත් නිවැරදි කළමනාකාරත්වයක් නිවැරදි බගපෙන්වීමවක් නිවැරදි නායකත්වයක් නොමැතිකම නිසා කාරක්ෂම ලෙස සම්පත් බෙදාහැරීමට විවිධ බාධ පැමිනි. යිවත්රන්න ඇතැන්විට අනවශ්‍ය චක්ලය කන මෙන්න පුළුවන්. අනවශ්‍ය නීතිරීති යල් පැනගිය විදිවිධාන. පවතින වාස්තක පරත පරිසරයට නොගැලබෙන යල් පැනග නීතරීති චක්ලයක විදුවිධාන ඔස්සේ හිරවෙලා අන පනත්වලට කොට වෙලා ඇතැම්විට වෙළඳපල අවශ්‍යතා සමඟ සෑහෙන සීහින විදියට ගලායාතු විදියේ නිදාහ ස්වාථාවනයක් නොමති නිසා සම්පන් බෙදාහරීමේ කොතෙකුත් ආකාරක්ෂමතාතියෙනවා. ඒ සම්පත් ඕන ප්‍රෝජනයක් අඩුපියෝජනයක්වෙන්න පුළුවන් අධියපෝජනයක්ක් වවෙන්න පුළුවන් මේ ආකාරක්ෂමතාවය කියන්නේ සම්පත් ප්‍රයෝජනීයට නොගෙනින් න්නවා කෙනක තරක් නෙමේ ප්‍රයෝජනයට ගතහැකි සම්පත් ප්‍රයෝජන නොගනින්වා කියන්නේ තකාරක්ෂමතාවයක්. ප්‍රයෝජන ගතහැකි මට්ටම ඉක්මවා අධියපයෝජනයක් කියන්නේ එකත් අකාරක්ෂමතාව. ඔයාට පාඩංකන්න පුළුවන්ගම තියාගෙන යම්කිසි ඔයාගේ එහම ශේ එකගන්න කැපවෙන පුළුවන් දහරිතාවයක් තියේද. ඒ ධහර්තයන් ප්‍රයෝජන නොගෙන ඔබ අලසම කාලේ නාස්තික කමින් න්නන ඒතු භාරක්ෂමයි හැ ඒගේමතමයි ඔබ දවසර අශ්‍ය පැහපමට වඩා ඔබේ සරි සෞක්ෂ සරීය සෞඛ්‍යතත්වේරක් පීඩක්කෙන විදර අනවශ රෑ දී මරන රෑයක් එල්වෙනම් පාලන් කරනන්නොන? ඒකත් අකාරක්ෂ ද පහුවන්න දවසරට සාහරිි වශයෙන් ඒ අ්‍ය ශක්තිය තමට නැතුවයෙනවා. මෙහිම දන්නු විභහහිර කලින් දවසේ සමහරන් ඉති පරනවා රෑයිල්කං ඉට පස දවට ඉදයනවා විභාගරයන්නේ හොඳ සාමාන්‍ය ශාරිකතත්ව මේ යෝගතාන්න න් සම කියන විවේකය වශන වේේගන්න හැබේ අනවශ්‍ය විදින කාලය කාදමින් කම්මැලිකමට එහෙමඉන්න එකත් අකාරක්ෂමතාවයි ම ඔයාල්ටත් කියන්නේ එක තේරුන්ගන්න ඔයාට වැඩ කරන්න පුළුවන්කම තියන වැඩ නොකොරඉන්න එක අදුව වැඩරන එකත් අකාරක්ෂ වගේ වාට පුළුවන් සීම ඉක්ම අතිධාවනකාරයෝ කියන ඊට පස්සගේ අවු් පපුට් එකකත් අඩුවෙනවා ඒත් අකාරක්ෂම ඒ වගේතු රටක ආර්ථික සම්පත් ප්‍රයෝජන ගත හැකිවතිබේදී නොගෙනින් එකත් අකාරක්ෂමතාවයක් ගතහැකිමටම ඉක්මවා අතිධාවන කාරවිත. අධියුපයෝජින ඇත්තුලින් සිද්ධ වෙන හානිියත් අකාරක්ෂමතාවයක් දැන්ගමි බලමු කියලා ොකන්දම කතා කරන තේබාව. කාර්ක්ෂම සම්පත් බෙදාහැරීමේලා පවතින. බාදකිවත් කිරමේ කැනෙ. කාර්යයක්ක්ෂමතාවට තියන බාධයිවත් කරනවා පවතින ආකාරක්ෂමතාවය තුරන් කරනවා. කාරක්ෂමෝ සම්පත් බෙදාහැරීමලා බාධක පැවතීම සංවර්ධනය වෙවිම් පවතින් රටවලට මෙන්ම සංවර්ධත රටවලටද දැක ඇකි ලක්‍ෂණයක් සංවර්දි රටවලත් නේදේ තියනවා මේ ගැටලුව සංවර්ධනය විම පවතින රටවලත් තියනවා ලොක හැම ටක මේ කාරක්ෂම සම්පත් බෙදයාමේ. අත්ව ප්‍රායිකෝ දකින්න පුුවන් දැන්. උදමනකාරි වාතාවරණයකදී එවැනි අකාරක්ෂම සම්පත් බෙදාාහරීමක් නම් තියෙන්නේ. අකාරකිම සම්පත් භාවිතයක් න තියන්නේ එක ඕනු පියෝජනයක් නැත්නං අධියපියෝජනයක් නම් තියෙන්නේ. ඒ කාරෙක්ෂම ස කළමනා කරනය කර ගනිමින් අරපයි කලින් කිව සුබවාදී පිරට යන්න පුළුවන් නිෂ්පාදනය අවශ්‍ය සැපියම වැඩි කරන්න වශ්‍යනංක වැඩිරන්නක් පුළුවන් ඉල්ලම කළමනා කරණය කරන්න පුළුවන් අනෝශ්‍යති රජයේ රජිය මධ්‍යහත්තුවල ිල පාලනක නොකසේ? සමාජාර්ථික වාතාවරණය සකස්කිරීම තුළින් නිරායාස්සයෙන්ම අර බඩු විිල වැඩිවීමේ වේගය අඩු කරන්න පුළුවන් බලමු. බදු පැනවීම සහනාධාර කපාහැරීම නයාමනායතන විසින් මිලනිියම කිරීම ආනයන සලාකන යාදිය එබඳු බාධක සඳහහා නිදස්සුන් මෙම බාදක මේ බාධ ඉවත් කරන්න ඕන. බදු පැනවීමෙන් නිෂ්පාධක ව්‍යදර පපත්තයර. හධාර කපාඇරියොත් ඒත් වෙන්නේ මෙතෙක් ලැබෙක්කිි සහනයේ නිසා කරගනාව වැඩකොටස ඉත නිහයාට කරගන්න බැරවෙනවා සහනාධාර කපාහැරීමේ අසහනේ නිසා සහනාධර කපාරුවම සහනයක් නෑ නි සාහන අනි පැත්තරයෙනවා. අසානයක් නැතිවෙන්නේ තුර නිෂ්පාදක විවසායක ආයයොකව අසාහනයන්න. කොමද ආර්ථික නිෂ්පාදන කටයුතු දියුණු වෙන්නේ. එතකොට සැපින් ප්‍රාර්ධන කරන්න දෑ එහිමන. බදු පැටවී මහෝසි කරන්නඕන. සහනාදාර පපහරි නැතුවත් තිිරනවින් තිබි්චි සහන්නහාධාර දිිරමිගරන් දෙන්නට ඕඩේ. නිියාම නායතට විසින්. මිල නියම කිරීම. මිල පාලනී තුලින් ගීන මිල පාලන නීතරී තුලින් ඇවට අකාරක්ෂ තමයින් වලක්වන්නන ඒවන් නිදහස් කරන්නඕට. මිල පාලනී නිදර්ශවලා වෙරද පලට සෑහන සහිහන විදියට රදශ්්‍යමහන බලවේගවලට ඉඩහරින්න වන ඒ අදශ්‍යමාන බලවක පාලනි කරන්න ගියත් අපිට විශාල වයේ. දහල ඇතිවෙන්න පුළුව ඩුවිිල සීග්‍රේන් හිතතුරත් වොට ඒල්න්න පුලුව. ඔයි සලාක් ආන එන සලාකනේ. ආනෑයට සීමකරණක නවත්තලා නිදහසඉන්ට දෙන්නවා. ඒක අවශ්‍ය විදේශම උපේගන්න අපේ අපේ අපනෑ ශක්තිමත් කලලා රඳ පල සකස් කරගන්න වන. නිසා අඳදුරලට සසාපකරන කන කරන්නරුවනේ. මෙතන අපි එල්ලියත් දල්වනයක. නිෂ්පාදනයේ වැඩි කරන්න තියන බාධ ඉවත් කරලා මිල පාන නීතීති බද. සහනාදර කපා නොහැර දිගරම සහනහාදර දුන්නන දන අතරේ. නියාාම අධිකාරය විසින් අත්ත නෝමත්තක විදිහයට වි දවස්ථාවල තීරණය කරන මිල පාලයන් අහසි කල්ලා නිදහස්සේ වෙනඳපල බලවේගවලට ක්‍රියාතුපන ඉධාරිනට ඕන. ඒ තුන නිලන්තරයම්ම සැපියීමම වැඩිවෙන්නට අවශ්‍ය නිෂ්පාදනය වැඩිවෙෙනට අවශ්‍ය. ඒ උත්තේජනයේ දුන්නුත් අන්න නිෂ්පාදනය වැඩීම සැප වැඩීම තුළින් අර මිලමටම වැඩිවීමේ. වේගේ අඩුුවෙනවා මේක පල් හැට කඩාදාන්න බෑ. පල් හැට වටටන්න බෑ මෙල වැඩිවෙච්චය කෙලීම පෝ අඩු කරන්න බෑ නමුත් වැඩිවෙන වේගය අඩු කරන්න නම් පුළුවන්. උද්දමන වේගය මර්ධනය කරන්න පුළුවන්. මේ විදිහයට සීග්‍රයෙන් බඩුමිල ඊල යමෙන් තිබුණා නං වේග අඩු කරන්න පුළුවන් ඔය විදිට. වේගීආාව. ඒගැම්ම දිගනම කියානන් කොහොඳ බලන්. ඉම කියන අතිශයෙන් භානකයි තවයන්නට. ඉහම යන නොදී මගදි නවත්තල වේගිස් අඩු කරලා අ මුලදයාපු අධික වේගය මිලමට්ට මේ ඉහල උද්දමන වේගය යම් ආකාරයකට සමනය කරන්න පුළුව හැබැයි එතනත් උද්දමනය තිෙනු ඇත ප්‍රාක තත්ත්වෝකයි. බඩු බිල වැඩිවිෙන කාල පරිච්චේද න ඔයා ජීවත්වෙන්නේ අනාගතතිේ ඔය බඩුමිල අඩුවිදිි නෑ අද තියනවට වඩා. හැබැයි කෙටිකාලයක් තුළ වේගෙන් බඩුමිල වැඩිවුණනා ැනු නං ඊඟ වැනි කෙටිකාල පරිචය තුළ එච්චර වගෙන් බඩු තුළ වැඩවිින් නැතුව වේගෙටිකත් අඩුවිනාකාරට ආර්ථක අසුරයගන්න පුළුවන්. හැබයි ය තිනබිල ගණන් ආය පර්ති බිච්චිමිඳ කළ දක්වා අඩුවින්න නෑ ඒක යාර්ථි විද්‍යාාවතයන අදදැකීම. අප අම් ඉදිරියට මෙතන අපි දැන් වෙනත් සංකල්පයක් ඔස්සේ මේ උද්ධබනයේ තියෙන යම් කිසි අවාසිදායක තත්ත්වයක් හඳුනගන්න උත්සා කරන්නේ මූර්ත පොලිය අනුපාතය නාමික පොලි අනුපාතිය උද්දමන අනුපාතිය ඒ නාමික පොලි අනුපාතියෙන් උද්දම නනුපාතිය අඩුකරපු හම ඒ නමික පොලිය තුළ තියෙන සැබැහැ ක්‍රේශක්තිී හෙවත් මූර්ත පොලිිය අනුපාතියේ ලැබෙනවා කෙනෙකුට වැදගත්වෙන්නේ නාමික පොලිය නෙමේමර්ත පොලිය වැඩි වුණා වුණත් බඩුමිල ඊටත් වඩා වේගින් වැඩ වුණුත් මූර්ත පොලිය රිනාගයක් වෙනවා මෙතන අපි සංඛ්‍යාත්මක උදාාරණයක් දීරතින විබව නිරන්තරය මෙවැනි ප්‍රශ්න විශේෂයෙන් බහවරණ කොට ස්සිදි අහනුව මෙවැනි අවබෝධයක් තිීනෝද හිරවලන් මේකාරි සරලයි ඉලක් අන්තැක්කට බයන්නපා පුංචිම ගැලපීම මක්තේන්නේ ඔයා බහවරණ ප්‍රශ්න වාස්තක ප්‍රශ්න කරද්දි ඉදිරියේදී මෙවැෙන් ප්‍රශ්නනට නිරන්තරින් මුහුණ දේ මංවැතුොට කියර දෙන්නම් මෙතැන අපට මෙහෙම ප්‍රශ්නයක් කීනවා. නාමික පොල්ලි යනුපාතයේ සීර විස්සයි. යා බැක්කවේ සල්ලි දැන්මත්ට සීරවිසක් පොලියම් වෙනවා අපිතු අවරුද් කරග ලක්ෂයක් දැන්මුත් අවුරද්ධ කර පස්සේ ඒ ලක්ෂයේ අමතරවතව සීර විසක් විසිදාහක් තුරගේ තැන් පතු එක් ලක්ෂ විසිදධහක් වෙනවා හැබැයි ඒ කාලය අතර තුළ රටේ බඩුමිල සීර්දාසයකි වැඩි වෙලානම් මේ නාමික පොලිය බ ලඹපු සහතුට ඔබ හිතපුදේ ඔබට ප්‍රායක වත්තේදින වෙන්නේ නෑ ඔබ ඉතුරු කරපු මුදලි සැබෑ අගේ වෙන්නේ කියද සීරහතරයි. නාමික පොලිය වැඩි වුනත් බඩු මිලත් වැඩි වෙනවා නංඒ නාමික පොලලිය සතු ක්‍රේශක්තියෙවත් එයි සැබෑ ද්‍රහුවමයගේ මූර්තගේ සීරහතරක් එතකොට එක් ලක්ෂ විසිදහක් අවුද්ධන්තිමේ දී බැංකුවෙන් අප ග්ඩ පුලුවන් වුුණා උනත් ඒ ක්‍රේශක්ති බලපුහම ඇත්තටම එක් ලක්ෂ හතරදාක් වෙනවා ඇයි ගඩුමිල වැඩිවිලා තියෙනවා සීට දාසයකි ප්‍ර්දාශයදා බඩුමිල වැඩිවීමට හිලව වෙනු එමනම් කෙනෙක් ඉතිරි කිරීමේ තීරණ ගනිද්දී ආයෝජන තිීන ගනිද්දී වැදගත්වෙන්නේ මූර්ත පොලියන් පාතියේ නමට මතුපිටින් පේනදී නෙමේ වැදගත් වෙන්නේ. එඒ අතහර්තය ඇතුළතතියෙන සැබෑ තත්ත්වය. බැංකූලින් ඉහල පොලිියක් පිරිනෙමවා උනත්. ඉහල පොලික් වෙනුවෙන් මුදල් තැන්පත් කරන්න ඔබ පෙළඹුණා වනත්. අනිකු සියලු සාධක නොවෙනස්ව පවතින සමාජක නෙමෙයි ඔයයි මමයි ජීවත්වෙන්නේ. අපේ වි දවස්ථාවල අනිකු සේලු සාධක නොෙනස්ව පවතිද ඉල්ලුම් නීති සැපියුම් නීති වැනි බහෝදේ තර් කර නමුත්. මෙදරදෙම තර කරන්න බෑ හටේ බඩු මිල වැඩිවෙනවා. අමුදවය මිල වැඩිවෙනවා. නොන්න මිදරවය මිල වැඩි වෙනවා. යදමුම්වල මිල විශේෂයෙන් ඉන්දනවැනි බලශත්්‍ය ප්‍රහයන්ගේ මිලගන් වැඩිවෙනවා නිෂ්පාදන පිරිවෑ වැඩි වෙනවා. අනි පැත්තර ජීවන වීදන් වැන්නනිසා ඉල්ලුම් පර්ශුවෙන් ඉල්ලුමෙන් ඇඳු උදමනයකට අවශ්‍ය මාවත සකස් කරනවා එක පැත්තකින් ල්ලුෙන් ඇදු උද්දමනේ තව පත්තකින් පිරිවවැ තල් උදමන ඔස්සේ. බඩුමිල නිරන්තරය ඉහලයදී ඉතිරි කරන මුදලේ නාමික පොලියේ සතු ක්‍රේශක්තියඒ සැබෑ ද්‍රවවමයාගේ මූර්තාගේ බලාපොරතින තරම් ලැබ නෑ නමට පොලිය සීට විස්සක් කුරාත් කරටේ බඩුමිලසීර දාසයකි වැඩිපෙන කාලෙක ඇත්තටම ලැබෙන සැබෑපොලිියගේ සීට අතරයි. එක බොහොම සරල සිද්ධිය මේ සංඛ්‍යයා දක්කමනවශ්‍ය විදිර පීරනයක් බයක් ඇතිකරගන්නපා බැල්බැල්මට නමට නාමික පොලිය සීහට විස්සයි. හැබැයියන පත්ති තිරම් පිපස්සමකො වෙන්නේ රටේ බඩුවිිල වැලිවසීර දාසයකින් එමනක් සේර විස්ක් වෙච්චි පොලියක් අපට ලැබු අවුරත් ඩු විල සීර දාසයගේ වැඩි වෙලාන අපර ශුද්ධ වශයෙන් ලැබල තිෙන්නේ සීර හතරකවාසයක් විතරයි එන සීර හතරක සැබෑවාසයක් පිළින්තමයි අර රුපයා ලක්ෂයක් බැන්් විදාාන තියරන්නේ අවුද යැතුරු. පත ඉර්ණලගන් උද්දමන වේගයයි පොලි අනුපාද අතර වරසානුව ඉතිරි කරනවාද නැද්ද ඒ ප්‍රමාණවද වෙනත් විකල්පාරගී කර අරවාද ඔ නොතන වටනාක මේ සන්ධිධයක් ලෙස මුොදල සතු කාර්භාරය වෙනුවෙන් දැඩි බලපෑමක් ඇති කරනවා අපි යං ඊළඟ පීවරට. දැ අපි උද්දමන යම්යම් ප්‍රබේද කලින් කතා කරා ව ඉගරගන්න කීපයක් ඒවත් අත්්‍යවශ්‍යයි දැනගන්න එක. අපි බලමු කියවලා අලුත් සංකල්පයක් මොකක්ද. මේ අලුත් වචචන පාඩන් කරග. ප්‍රසාර්පන ප්‍රසාර්පන උද්දමනය. ඉට කියන මධ්‍යස්ත උද්දමනය. දිකු කාලයක් තිස්සේ ඉච්ච ධර්ුණු දෙයක්මි එක? දි කාලයක් තිස්සේ මධ්‍යස්ථවේගයකින් සිදුවන උද්දමනයයි. මත තියන පොළුවනනි මධ්‍යස්ත උද්දමනේ. දිග කාලයක් උද්දමනයක් තියෙනවා අවුරුද්ධකට බොහොම අඩු ප්‍රතිශතියකින් තමා බඩුමින වැඩිවෙන්නේ. දිගුකාලයක් තිස්සේ මධ්‍යස්තවේගයකින් සිදුවන උද්දමනය තමයි ප්‍රසාර්පන උද්දමනය වාර්ෂිකව සයට පහකට අඩු වනුපාතයකින් යුතු උද්දමන එ අවුද්කට බඩ මිල අුරද් පුලාා වැඩිවෙලාති අවරුද්ද මල තිබනට වඩ සීරපාගේ කෙනවා. අවුරුද්ධ මල රුපියල් සීකට තිබුරන ජනවාරි පලුවෙන්ද. සැම්බර් තිස්සක් වෙ රුපියල්ල එකක සිය පහයි. අවුද්ද නරුපාල්ල පහයි වැඩවිලා තින්නේ සීර තිබරන ුියල් පායක සපහයි සර පහයි. එච්චන දුණු නෑ නේද. එච්චර ලොක පීඩාවක් නෑන අවුදක් ඇතුට. ඇැ ෙම හම අවරුදක සීරහ අවුදුු දාැයක් වැඩිනුත්ක. බොහම සල්ලොහිතන් අවුරුද්ධකර සීර පහයි වඩුවිල වැඩිවන්. ඒවේගේ දිකරම තියෙනෝ. අවුරුදු පහක් පස්වරක් පහ සිරෂිපාක් වැඩිවෙලා. එනිසා ඒම මන්ධ්‍යස්ථ උද්ධමනය වුණත් දිව්කාලීනවගේ ආපස්්‍ර හැල බැලූත් ප්‍රතිඵලයේ තරවත් දරු නොයි. මෙමනි තත්ත්වයක් තුළ මුදලේ අගේ වීගීන්ශයවීමකට පාත්ව නොවේ ගැන ච්චර වේගීංශයවෙන්න නෑ මුල්ලපද්ධතිය බැනවින් ක්‍රාත්මක වීමකද ආයෝජිකයන්ගේ පැත්තෙන් බලද්ද මේ ප්‍රසාර්පන උද්දවනේ ඔවුන්ට යම් උත්තේජනයක් අභි ප්‍රේරණයක් වෙන ඔෝුගේ යෝජින වෙනුවෙන්. ස්ථා විශාල තියුණු මිල වැඩවීමක් නෙමේ ව කාලීන ආයෝජතලින් යම් කිස්ු බවාදී ලාපොරොත්තුවත් දල්ලො කරන්න පුළුවන් අනාධතය අපේ නිශ්පාධිතය වෙරඳ පොට යදේ අදර වඩා මෙල වැඩී.ඒ විමත මාජක විහිතනති ඒ අනවශ්‍ය තරම් විශාල ි වැඩීමක් නෙමේ සාමාන්‍ය මධ්‍යස්ත වේගයක්. එසයික මුල්ලෙ පද්ධතියට ලොකු බාධාවක් නෑ. මුල පද්ධති බිඳ වැටින්නේ නෑ. මුල පද්ධතිය සක්්‍රීව ක්‍රියාත්මක වෙන්න එවැනි උද්ධමනයක් පැවතිීම එක අතකින් වාසියයක්? ආවජියකයක පැත්ත ඒ අය හොඳ පෙළමවීමකින් යම් සානු බල සහිතව උනන්දුවෙන් වැෙනකන්න නිසා ප්‍රසාර්පන උද්ධමනේ අරුද්ධකර සීර පාහට වඩා අඩුවේ එකච්චර දර්ුණු තත්ත්වයක් නෙමේ කියන එකයි මෙතනින් කියවෙන්නේ. ත්‍ර අපි දැන් ප්‍රසාාර්පන උද්ධමනය පස්සේ තවත් හිරවාට කියර දෙෙන සංකල්පටික. . ඇ ප්‍රසාාර්පන උදමනය අවස්ථාවක මනිසු මුදල් ළඟ තබාගරන්න කැමැත්තත් දක්වරු. වටිනාක මේ සන්නධයක් වශයෙන් මුදලේ කාරය ශක්තිමත්වරම. බොහම අඩුවේගයක් නැති තම ධනය මුල්ලෙවත්කම් වල සිට මූර්තවත්කම් දක්වා විතැන් කිරීමට මිනිසුන් පෙළවෙෙන්නේ නැද එච්චන ධර්නුණුද්දමනයක් නෙවේ හින්දා මුදල දච්ච දනුදමයක් නෙවේහිද මර්ත පොලි යනුවාතතියි සීග්‍රීෂය වෙඩි නෑ. බැංකවීතුරු කලතින සල්ලිවල යම්කිසි ධනාත්මක වට්නාකවක් ලැබෙනු. එනිසා? වඩිනාක මේ සනි දෙයක් ලෙස වටනාකම් රැස් කිරීමේ මාධ්‍යයක් ලෙස මුදලේ කාරය තවත් ඔන්න සාර්ථක විෂ්ට වෙනවා මෙ නීළඟ බලන්න මේකටි බයහිතනත් දෙකීමක් ජවන උද්දමනය බලන්න උහමද දෙන්නේ කියලා ජවන උද්දමනකන අතිශයිෙන් ඉහල වේගයකින් පවදින උද්ධමනය ලෝක මෙහිම අවස්ථා ඉතිහාසති බිලතීර වර්ශයකට සීර විස්සක් සීරසීයක් මෙමිතන් ජනවාරි මාසෙති විච්චි බඩු මිල දෙසැම්බර් වෙෙද්දී දෙගුණ වෙලා කියෙන සීරසීයක් ඒ මත්දැකී අපිටත් නැතුවම නෙමේ නේද. සමර්බාණ්ඩුල මිල වැඩිවිද්ද අවුරුද්ධ මුල තිබුණ වගේ දෙගුණයක් ඊරත් වඩා වැඩිවෙන්න පුළුව අවරුද්ධක විද්ධි විශේෂ වාතාවරන්න තුළ යුද්ධ වෙන්න පුළුවන්. වසංගත තත්ත්ව වෙන්න පුළුවන්. ආර්ථිකයේ විදේශ විනිමේ ඉපීමේ මාර්ග කඩා වැටීම වෙන්න පුළුවන්. විදේශනිමේ ගලා ඒම් අවහිර වනාම. විනිම අනුපාතයේ ෂෙව වුණාවම් හාර්සිද පා ඉස්සරහට ජනවාර මා රපියල් සීත්‍ර ිච්චි බාන්දි. දෙසම්බර් මාසි රපයාල් දෙසීය වෙන්න පුළුවන් තුන්සීය වෙන්න පුළුවන් හාර්සිය වෙන්න පුළුවන් පන්සේ වෙන්න පුුවන්. සීර සීයක් දෙසීයක් වැනි ඉලක්කම් දෙකේ හෝ ඉලක්කම් තුනේ ඩබල්ඩ ජිස්. බ ලක්කන් දෙෙකයි ඉලක්කන් තුනයි ලෝක රටවල්ලු ලෙහිමදැකීමම් තියෙනවා. ඇතැම් රටවල අවුරද්ද මල තිබුුණට වඩා අවුරුද් අගදී බඩුමිල තුංගුණයක් වැඩිවෙලා. සීතුන් සීයයි තුංගුණයක්. සීය තුන් සීය තුංුණයක්න්න තුංගුණයක වැඩිවෙලා. එම වෙච්චි රටවල් බලමු. බොලිවියාව නිකරගාව බ්‍රසිීලේ ආජන්ටිනාවෙන් රටවල් ව ද්මන තත්ව අදක තිබේ ඔබත් එහෙම අත්දක තිබෙනවද. ඔබේ රටත් බරපතලාර්ථික විකෘරිතා පැනගී එවැනි අදදැකී වලට ගොදුර වුණාවදද බරපතලාර්ථික විකුරතා පැරනග. මොදුර වෙන්න බැරිකමකුත්නෑ කාටවුනත් කොයිරටේ වනත්. මුදල් වෙනුවට බහ්ඩ රාශී කරණයට මිනිසුන් පීවරගී. බැංක්වි සල් ඉිතුරු කරනකොට හිතන්න පුළුවන් බැංකයි සල්ල ඉතුරු කරල වැඩක් නෑ අවුද්ද මුළති ිචි බඩු අවරුද්දගබෙදදි දෙතිගුණක් වැඩවෙලාන කල්තියාගන්න පුළුවන්න්නම් බඩු වරන්තියාගම්ූ සල්ලි බැංක්කවේදානොට වඩා ඇත්ත මේක වාසේ. මොම එකතැනකදත් මේගේ උදාහරණයක් කියවනවා ඇට මේ පාඩමි. ගෙයක් හදන්න බලාපොරොත්තු වන කෙනෙකුට සල් ලිටිකෙටක් එකතුකල එකතු කරලා. අවුරුද්ධංතිමීයට ගඩනැකි ්‍රව්විය ගන්නට වඩා ඇත්තනවාස මෙවැනි ජවන ුද්දවනයක් තියෙද්ද ගඩුල් ස්වැලි කළුගල් යකඩ දැව සමහල්ටව ෆලෝටයිල්ස් වෝල් ටයිල්ස් වගේ ඉතින්ද අවරුදක්ක ඇද වගේ විලාසිතා වෙනස් වෙනහන අඋත්තතින්. එයක්හදරන අුදක්කින න මේේ පරම්පරගන්න එ නිසා ටිකක් ඉදිරිත් එක්ක බල බලල ඉස්සරනක් ගැලපෙන විලාසිතා ගැත් හිතල බල්ලා ග්‍රෙනන හිට්ටේ වගේ නිකන් කැටේ කැටේ ගෙන තිබ්බත් වාස අවු ධන්තිවිර ගණඩගියත් සමහරක් කලාවට ටයිල් සියක් ගන්ධ විචි සල්ලුවයේ ටයිල් කැට පණහක් ගන්න වෙනවා නං ඊට වඩාවාසී මාසින් මාහසේ ටයිල් කැට දහදා එකුතු කරලා ඔවුන් අවුද්ධවිරෙද්දි ටයිල් කැට එකසි විශසක් එකතු කරගන්න පුළුවන්න්නං සල්ලිකතුගොන්න නොඩා මිනිස්සු කැමති වෙනවා ජව නුද්ධමනයකදී බහණන් ිර කරන්න එතකොට වටිනාකමේ සංනිධයක්ටෙස මුද සතු හැකියාව අහෝසි වෙනවා. මිනිසුන් මුදල් මුදල් වශයෙන් රැස් කරන්නේ නැතුව වටිනාකම වීගේ ක්ෂේවෙන් නැති වටනා වැඩිවෙන කොට මිල වැඩිවෙන බඩු රැස් කරනු හැබැයි කල් තියාගන්න පුළුවන් බාන්න මොකද ගයක් හදන්න ගොන්න ගිල්ක් හදන්න බලාපපුෘති න තවත් න ගොන්න තර විකීපයක් සෙමිති වගේදවා. ල්තියාගන්න <laughs> <laughs> ෑ ඒම කල්තියයාගතත් ඉබේ මේ කොන්ක්‍රීට් මහට පත්චන කොක්‍රී් දන්න වශස සිින්ති ඇර යකඩ කම්බි කළුගල් අර කොංක්‍රට් ගල් කොඩේ එව වැලි වටික රත්තියාගන්නක වාසී අවුද්ද මුලදිවගෙනීමේ අවුද්දගති. ඒවගේ විල තුංගනයක් වුණොත් තියන මුදලේ ක්‍රේශක්තිය සීහිග්‍රේක්ෂය වෙලා. ඉන්සාහිතකට බැංකුවේ නාමිකොපොලිය වගේ නෙමේ මූර්තපුොලි බැලූත් මූර්ත පොලිය රින ඒමනං. මුදල් දල් වශයෙන් ඉතිරුරන්න නැතුව වටිනාකම් රැස් කරනවා ද්‍රව්‍ය වශයෙන් කල් ඉකුත්වෙන් නැති වටනාකම් වැඩි වෙන දීවාල්. මුදල් වෙනුවට බහ්ඩ රාශීකරනයට මිනිස්සුන් පීවර ගනින්නේ සමර ඇන්ටික් කෞතුක බාන්නන තරන්ති යගතරන කමන්නේ කෞතුක බාලන්න කල්ලයන්නයන්න මිල වැඩිවිරුවනි. ද්‍රවශී කතාවේ අඩුුවක වෙනම දෙයක් නබුත්. ඒක සාපේක් වශයෙන් වාස කොහමර ෝක්ෂණ එක වන්දේයයක් දාහර විගුණගන්න බලාාගන සමයට වටිනා. අතී අනුස්පරණය කරන අතීත සැවරුම් පැරණි චිත්‍ර කලා කෘති වගේ දේවල්උනත් මිලදී අරන්තියන එක වස්වෙන්න පුළුවන් සමහර පැරණි මුද්දර එකතු කරලා. කාලෙක පස වැඩිාන්ට ගුුණන්න පුළුවන් එම විෝදංශතියනය ඉන්නවා ති ඒන අදැකීම තියෙන ත්ව ඇ තුළ සල්ල එකතු කන සහරකලාට පරණ මුද්දරය සල්ලිදී රන්. සංගල තියාගන්නක වාසිනවා කියලවට තීරෙන් ැද්ද දැම්මීට පස්සේ බැංකවිතින සල්ලිටි කරන් අමර තාත්තර කරදර කළලා පරණ මුද්ධන වරන්තියායගන්නන්න එපා ම කියන්න පාඩමි සිද්ධිය හැබැයි එකත් වැ අන්දකීම තීරනම් පරපුරු ීරනං එම ව්‍යාපාරික කටයුත්තුක නිරත වෙන්න ඒකත් වාස සල්ලි බැංවවි තිීයනට වඩා දැම්ම වැදි පනිඩිය අදිනෝන මේේ ආර්ථි ිදධියය ඇත්ත කියර දෙෙන. එමනං බඩමිල වැඩ වෙනුවනම් සීගන්. ෙන පොලි සැකයක් තව මාසයයක්දයක් ඇදි ේතින මල මේවාගේ දෙතගුණයක්ක් වේ කියලා මුදල් බැංක්වතිෙන වනම් ඉට වඩ වාස මිල ඉහල යන කල් තියයාගන්න පුළුවන් කල් ඉකුත්තුවෙන් නැති ද්‍රව්වේ රැස් කළල තියාාගන්න ඒ වාසේ. එනිසා ජවනුද්ධමනයකදී වටිනාග මේ සංන්නධයක්ස මුදල සතු කාර්ය අත්තිශ්‍යය අකාරයක්ක්ෂණ වෙනවා. මිනිසුන් මුදල් වෙනුවට බාණ්ඩ රාශී කරණය කරනවා. බහන්්ඩෙ එකුතු කරනවා අත්තරම ගෙදවලුනත්. අර දින්නේන එකතු න්න පුළුවන්. මිතන් බල තව වචන තියෙනවා අච්චුද්දමනය වචනෙන්බ දෑයන වනේද වචන දැකු ගම අධිකතර උද්ධනයක්. අති උද්දමනයක් අත්‍ය උද්දමනය බලමු. මාසිකව සීර පනත් තරම් වේගෙන් ක්‍රියාත්මකන උද්දමනය. මාසිකව සීර බණ කියන්නේ ජනවාර පලිදරපියන් සියන ජනවා තිස්ක ද ප ි පනරත්ව ව වැ මාසය ඇතුර අවරදක්නම. අවුද්ධයක් ඇදි සීර පනහෙම දොලහත් අඩුගාන කොහොද වැඩේ එතකොට දවස් තිහයක් ඇතුළත බඩු මිලසයට පණහා දවසකට සීරයට ඒගරත් තුළ වැඩින මාසිර දවස් තිහයක් ගම්මක මිලසීර පණහක්නම් ති මාසයක් ඇතුළොත දවසගානම් බලන කොච්චර බඩු විිල වැඩිවිෙනමද කියලා. හෙම නං එ එනි තත්ත්වයකට අච්චුද්දමනැක්කනවා ලෝකෙ එහම වෙච්චි රටවලුත් අතීති උදාරණ තියෙනවා වර්තමානෙත් සමහර රටක් වලට හටවල් වලට එහෙම වෙන්න බැරිකමක් නෑ. එහම වෙන්න බැරිකමක් කියලා. ඒ රටෝලිඉන්නෑ කටදාලයන එක වන මේ වඩවනේ ට ගොඩ ගන්න එකයි බලමු. මාසිකවර සීර පනක් දරම් වේගේ. ඇමරිකා වෙත්තෙහෙ වෙලා තීරවා. ඇමරිකා එක්සත්්ජනපදය සිවිල් යුද සමයේදී. අත්්චුද්දමනයකට මුහුණ දෙන ලද. ු ල මට මහිලම ලෝක යුද සමයගින් පසුව චර්මණය යුගොස් ලෝවියාව බොලිවාව හංගීරයන් කටවල මෙවැනි අදදැකී ඇත මෑතකදීත් දිදස් ගනන් වල දෙදස් හතර දෙදස් අටකාලේ සිම්බාබව මෙවැනි තත්ත්වය කරු මුල්දුන්නා එ දෙදස් විසි කරන් විද්දී එමනැත්ැ ඔබ මේ ජීවත්වන මේ වර්තමානයේ දීත් ලොක කොේ රටක මේවගේ තච්චයක් වෙන්න බැරිකමක් නෑ බලමු. මුදල් සැපීමේ වේගවත් ප්‍රසාරණය මීට හිතුවේ. එකනෙ මුල්ලේ බලධාරී විශාල වශයෙන් මුදල් නිකුත් කරනවාන ොඩක්ලාටෝක විෝහාහර කියන්නේෙ සල් අච්චුකානවා කියලා අන්්ඩෝ සල් ච්චුකාගන කිය කියන්නේ අර්ථිදයගන තේ බස් ඒ වන මේ කියන රජයේ මුදල් නිකුත් කරනවා මහබෙක මුදල් නිකුත් කරනවා පොද ච්චුගහන අච්චුහන මුද්‍රනාලද. තිබ කිවට රදක් නෑ ඒක තම භාවිත. රජ බැංව මහ බැංකුව රජේ වෙනුවෙන් මුදල් නිකුත් කරනවා මහ බැංකව අධිපති මුදල් ඇති මුදල් නොටුල අසංරනවා අසංගල මේ නීතියෙන් ලංගී කියලා මුද්‍රණය කරලා තියා නිදලා නිදස් කරනවා සමහර විට ඇතැම් උත්ස සමයන් හිදිවෙන්න පුළුවන් ඇතැම් ස්වභාවික ආපදාවන්වරකුක් මාජන තවට මුදල් මිදල දෙනවා. මොකද වෙන්නේ. අතිනත සංසරණ මුදල් ප්‍රමාණේ වැඩි වෙනවා. සල්ලි ඩිුව වැඩිවෙන්න සල්ලි වලගේ අඩුවෙනවා දුවේ පුදේ බඩුවිල ඉහලයවා ඔන්න දෙදස් සතර දිදස් අටේ සම්භාබිවෙන් හටවලත් එමි අදදැකීම් වොලට ප්‍රායක බුණදින සිද්ධ වුුණ. මුදල් සැපමී වී ගෞත්ප සාරණමීට හිතුව. සල්ලි අලුත්තින් නිකුත් කරනවා අර කියන්නේ කටකතාවට සල්ල ච්චිහර අච්චු හල මුදල් සුරක්ෂිතාගාර තිීෙනවා සහැන කාලයක් ඒ සුරක්ෂිතාගරල තියෙන මුදල් ඔන්න නිදහස් කරනවා අලුත්දු නොට්ටි නොතවට සමන වර්තවාන මුදදන කරපුුවනෙමේ ඊට කලින් වර්තමානයේ විශ්‍රාම ගිය සමහර කකාට මුදල් ඇමතිවරු වර්තමාය නැති කලින් ස්ශ්‍රාවභගගේ මහ බැංක්ව අධිපතිව වෙන්න පුළුවන් අරනෝටුව සංගල දෙන්නේ දැන් අද මේ පාඩ විුරචවන් මුදල් නොට්ටුවක් කරම් බලන්න කෞදක් සංගල තියන්න කියලා මහ බැංගු අධිපති. මුදල් ැමති අස්සංකල තියෙනවා. මේ ශ්‍රී ලංකාව තුළ ගණදුරු සඳා නීතිය වලංගු බව අනක් රාජාඥාවක් අපිකල්ුත් කතා කරා වලංගුභාවට පත්කල තියෙනවා. සමාරට අද අපිට අලුතෙන් වෙන අලුත්ම අලුත් මුදල් ලොට්ට ඉතකට තමමාට තියෙෙන මේ ඒ පරි දච්චු හපික්න මේ පරණ අසංතියන්නේ. ඒවා මුදරණය කරලා මිලියන ගන මිලින ගන මහ බැංකවේ සුරක්ෂිතාාගාරුව තැන් පත්වෙලා තියෙනවා ඒවිි විටේ නිකුත් කුත් න කිය ල්ලි ච්චු ලති ර දැඩිුත් කන ති ැ ක් ගේ තමයි ය තුරොකදවෙනේ මහජනතා වත අති නත සංසරය මුදල් තොගේ වැඩි වෙනවා මේ කියන පාඩම කවදරත් පලංගයි මේ කො දැම විදියක නර්ම කාල්ටත් ලගුයි ප න මල්ලිකව ද ආර්ත්ි දයග ගන දම විඩියස් පල රත් හරයු කරන්නන්නේ මෙ සදහක හලිකයි අබට තියන්නේ. ත්රනු යාවත් කාලි කර විතර බයකට්ුවේද ඒ මොහතේ ඒ අවරුද්දේ ඒ රටේ තේර මුදල් සැපීම කොච්චරද ද්මනවේගේ කොච්චරද කියලා. අපි මේ මොහොතේ කතා කරන්නේ මෙතන කතාය කරන්නේ කවදාටත් ගැලපෙන ඥ්‍යායාාත්මක ආකෘතිය. ඒබාග ප්‍රශ්පත්ත්‍රර සසාකච්ඡාාවේදයක්පී ඒ මොහොතේ මේ මොහොතේ මේ දවස් අද අසවල් මාසේ අසුවල් රටේ කොච්චරද ඩුමිල උද්දමනේ ඒවාකිරගන්නවා. දැ මේ ඒ කරවස්ථාවන මේ පෝදදිි අපි තේරයක. න කතාක පස්සේ භාවිතේ පැක්ටලිස් කර උොදයි. යම්රටක් මුදල් සැපීම වැඩිකරන්න නේද. මුදල් ප්‍රමාණවාද විග්‍රා අයනු මතකද ගණදිරු පරිමාවහා මූර්ත ජාතික ආදහම වෙනස් නොවී තිබුණනොත් මුදල් සැපීම දෙගුණවුනොත් මුදල් සැපීම දෙගුණනොත්. මුදල් සැපීම දෙගුණ බඩමිල දෙගුණ වවා එම යමරටක මුල්ලේ බලධරී අලුත්ෙ මුදල් නිකුත් කරවා කියන්නේ. මහ ජනතාවගේ ගති පැතුම් ඇතු පැ ගණදිරු පරිමාව ජීවන රටාව වෙනස් වෙන් නැතිවූ තිසිද්දී ආරෙන් සල්ලි පොම්ප කරනවා කියන්නේ මේ පැත්තෙන් බඩුමිල වැඩිවෙනවා උද්දමනේ ඒ ආර්ථ්‍යයකරගන්න උවැනි දුදරු දැන සිටිය යුතුමයි හා. මුදල් සැපියම් සාරණය. යුදවදම් පියවා ගැීම සඳ මුදල් නෝට්ට මුදරණය කිරින් මීට හිතුවයා යුද්දකාලනි. ඉති යුද්ධයක් නොවී වුනත්. ුදධයක් ර දරුණු යම් යම් වසංගත ආවා වනත් ඒවට මූුණ දෙද්දී. ඇතැම් විට නිෂ්පාදනය වැඩි නොකෝට්ට මුදල් සැපියුම විතරක් වැඩිපුර නිකුත් කළොත් බඩුමිලමොකද වෙන්නේ. රායාසිය ඉහල යනවා 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 මයි. තව බලමු තව කතන්දර තියෙනවා උද්දමනී. සපත්තු සම්පිරිවැයි. ශූලෙද කොස්ට් ඊළගටති නෝපිට මෙනු පත් පිරිවයි. අපි දෙකත් කතා කරලම එම්මු වැඩිවෙලාවක් යන්න ටිකට මෙන්නබල මේ කාරි ලස්සන කතන්දරය දැන් අපේතමකු මෙෙම සපත්තු සම්පිරිවේ ෂූ ලෙද කොස්ට කෙලාකි මේක පොඩි උපමාවක්ද උද්දමන කාලිකදී නිතර නිතර බැංකෝට යන්න වෙනවා සල්ලි ගන්න ඇයි දන්නව අපිඉතමුකු හුපියල් දහදාහක් එකපාර ගන්නවා මාසිකට ඒම කවරුවඩ හිටියයි කියලා. උද්දම නිදි බඩු මිල සීග්‍රී වැඩිවෙන හින්දා මුදලේ අගයක් අඩුවෙන හින්දා කෝම නමුත් මිනිස්සු පෙළමෙනවා එකපාර මුදල් තුගයක් ලඟ බැංකුවෙන් ගන්නවා වෙනුවට බැංෙන් සලි ටික ටික ගන්න. මොකදතකොට අර මුදලේ අගේ හීනවුණ වනත් බැංකුවේ තින දවසගානට පොලියක් කම් බෙනනේ අපි දොම්මම සුපියා දහදාහ ගන්න මාසිකට පාරම පුංචිලක්මක් කියන්න. දහදක් ගන්න යම්විදමකට ටිකටි විදගන්නන සති සතිය. ද රටි බඩුමිල ඉහල යද්දී මුදලේද හීනයි එකැඇත්ත නමුත් බැංකුවේ යම් හූ පොලියක් දෙෙනවන. ඉසා උපයා දහදාමික පාරි විද්‍රෝ කරගන්න තතුකොද කරන්න. සතීරද අස්පන්සියක් ගන්න ැ මෙහිම ිට වෙඩ තිබුණේ. කලින් මෙහ පුරුන්් දක් තිබන කියමකු. මාසිකට හුපියල් දහදාහක් බැංක්වෙන් සල්ල්‍ය ආපව ගන්න මාස්පත. ැ බඩුමිල නිරන්තයින් ඉහල යද්දී කෙනෙක් හිතන්න පුළුවන් මේ දහදාහයි අතේ ළඟතියන්ගේ දියගේ ශෂව වෙනවනකුම ිල ඩව ක්ක න සල්ලව ්‍රේශක්ති අඩදුවරුව. බැංක්කව තිබ කියියක් රරි පොියයක්ක්කම් වෙනුවන එතරක්ෂේ ක්‍රේෂක්තියේ ශයහිවීම චුට්ටක්විතර ඒ හානි අව වෙනවා හානි අව කරගන්න මොකද කරන්නේ තාදායි පාර ගන්නුවන එවකතාවටියයක් කල් තිබුණාලී. අපි දදහස් පන්සියයක් තරක් ගම සතිීකර පරක් කියල ඔන්න පිීතම දැම්ම කොට අතරනක් බිදගමක මාසේ සතිහතරට. එක පාර දහදාහ දන්න හිටම මනුස්සය දැන් එම පුරුද්දත්ති බිච්චික්ිනෙ සතිය කර දෙදස් පංසය බැගන් මේ දහදා මාසරය ගන්නවා හතර වතාවක්. එච්චර රැවදාර. එක පාර බැංකූට ීක් කෙන දැංකී පරක් ඇනද හතර පාර යඩ එ සපත්තුගවෙනවා ඕ කතවාත් ඒ බයගේ හතර පාරක් යන වෙන යන්න්න බැංකුවර ැංක ඒස්ර ට දොරක න ඉන්න කිීමකු ටික දරතිඉන්න පයි අන්නකිීම. සබත් ඕකර එහිමට පොඩි කතන්දරැක් හදාන ආර්ථි්‍යය ජනප්‍රී කතාවකෝක ශුලෙද කොස්ට එ ඉන්ෆලේෂන් උන්දමන කාලිකදී නිරන්තරීම බැංකුවට යාමට ඒමට සිද්ධ වෙන නිසා හොඳයි පයින් නොගියකීමක වාහනීනම් යන්න නගරබදව විශාලවාන තදබද ඇති. බැංකුවම සල්ලි ටිකක් ගන්ඩ යනකොට කා වාහනට ඉන්දන වාහන තදබදේ තුළ වරුගානක් සමහන විනාඩි පෑගානක් ඉඩවෙන්න පුළුවන්. ත් තමගේ විලා කාලයාවස්තිික පිරිවයි. උන්න ඔයි ටික තමයි සපත් සම්පිරිහය කියනම උපමාවෙන් කියවෙන්නේ නැතු ඇත්තටම බැංකෝරයන්නේඉට ඇද්දී සපත්තු ගවුණක් කියනක නෙමේ හොඩි හෙම කතන්දරයක් හදාන කියනවා උද්දමනේද දැංහගන්න දර උද්ධමනයේදී මුදලයාගේ කියනවෙනවා. සාක්වේලග යන් ටවත් ඒ සාක්වේ තියන සල්ලි ගෙදර ලාජචව තියේද ගැදිනු චේතනාව සඳහා මුදල් නඟතබා ගනිද්දී. ඒ තියාගන්න තියන හැම සතේකම අගේ ක්‍රමීෙන් දවසෙන් දවස ෂේවෙනවා. ඒන්න. දවසද්ධිකක් හරි දවසක ටරිපොලියයක් හම්බෙනවන ගෙනුමක කොයරි ැම්පත් කරලා මාසිකට පාරක් ගත්තු සල්ලි. සතිීකට පාරක් හතර පාරකට ගන්නවා. සිව්වතාවක් හතර වතාවක් බැංකොට අන්ඩෙන්න්න වෙනවා පයිංගියත්තු වවාහනෙන් ගියත් ්‍රෆික් ජෑමික ගියත් කොතනරරි ඉතන තමන්ගේ කාදයේ ආවස්ථික පිරිවැ ඇතිේවා. අන්නේ කාලයේ ආවස්තිික පිරිවය දරන්න වෙන අනවශ්‍ය පීරණයට කියනවා සපත්තු සම්පිරිවෑ ඉදිරිීදී වෙනත්තෙනෙක නැවත කතා කරනවා. එතෙක් තේමා විතරක් හඳුරගන්න උද්දමනය පිරිවෑ එකක් තමයි ශුලද කකෝස්ට් එනම්. නිතර නිතර බැංකු වෙතට යාමට ඒීමට ගත කරන කාලයේ ආවස්තික පිරිවැෑය අපි බෝම සර්ල ඉදිනමීම කියනෝ මේ බල. උදදමනවාතාවරණයක දී නිතර නිතර බැංකු විතට ගෝස්. තමන්ට ඉදිරිෙදා අවශ්‍ය මුදල් ආපසු ලබා ගැනීමට සිදුවීම නිසා දැරීමට සිදුවන ආවස්තික පිරිව සපත්තු සම් පිරිවෑලිසිෙන් හඳුන්ුවයි. රමංකීීම කතන්දර භාගල ලියන්ඩ න්න එහම තම මේක ූලාශ්‍රය ඇවිත්තියෙන්නේ. ඔන්න ෂෝට් නෝට් ලියන්නනවා කිටි සටහන් උත්තර ලකුණු හතරක් ඉවැනි පීවර පහත් තිබුණුන් ලකුණු විස්සා ඊලකට මෙනුකත් පිරිබයි. දෙකන දියෝ නීද ආපන සසාලාවලටගේ හමීම මෙනුවකත්තියනවා ආහරවාර්ග ලස්සනටක් මුදරණය කරල පින්තූර දාලා කැට්ලෝග වාහනෝලෙම කට්ලෝග. අ අපනසාලාලතින මිනුපත් හොටල්ලට ගහම ගෙනත් දෙන්නේ. එකක ජතති මින්න ම නත්දන්න කියලා කියන ක් සහන නම් දන්නෙත්නේ නගලින් කියනවා ලස්සර ලස්සර අන්තේවා කෑම වර්ග තේරවා ඒ එකක ජාති. ඒවගේීම දැංගයි එඉන්න පිරූමහල න ීටතිය අදැම්මට කියන්නකෝ. රටේ බඩුමින නිහන්තරේ වෙනස් වෙනවා. අදතියන මිරන මේ ලබන සතිීදී. ලබන සතීදන ින න සතත්වවැඩ මිල ැරිෙන. ඇමතිස්ම ඉදන පිරුම් හල්ුල ීටලගමකද කරන්න රස් කරන්නනවා ඉදල ලීත්‍රේ පෙටරල්ලීර්රයේ ිසල්ලල්ර්රේ මිල වැඩිවෙද්දීනි වැඩිවෙන්න වැඩිවෙන්න ඒ ආයතරුල සිද්ෙනවා අර පොම්ප මීටරේ එජස් කරන්න එකල ශව ලැක්නවේ එ සහරක්ලාට මධ්‍යරාත්‍රයේ තෙල්මිල ඩියුණොත් පහුවෙන්ද උන්දේ වෙනකං තෙල්ගන්න විදියක්ක්න ඉදන පිරුම් ල හල කියවා මීටරේ වුන් කරන්න ඇතවම් ඇ මිටේ වන්රන ඇත්. ඇයි දන්න ඇදද ඊර ඇැල් මිල වැඩුනානේ මදරලලාතිේ දොලහට ැට්ිේදයකින් ආ ඇතද ඉති ල් නැද තෙල් තියෙනවා. තිබුණට වඩා මිලවැඩී තවම කම්පෙනී ආවිනේ මීට්‍රිය සිෙට් කරඩනකොද පොම්පෙ වැඩගන්න ලමයට පොම්පකරට බැ මී රජස් කරන්න ඒනන් හට ඉට වා වල් කරඩම කගන්නන්නේ පිට්‍රටල් ගර අතර. ඒ සීල් කරලා යන එජස් කරලා සීරුමාරු කල සීල්රල යනේ අදාල බලාරරි. මිල වැඩිවෙන වතාවක් වතාවක් පාස හැම ඉඳම් පිරූ මාලකම අර මීටර එක තෙල්ගාන පොම්පේ හිමටි සිහලෙන් කියන්නේ තෙල්ො මීටරේ වෙනස් කරඩු. ඒකට වෙනු වීදමක් යනවා. අර ලස්සන පින්තූර වලින් යුක්ත කැට්ලොක්ස් තීන් එතක ටාපන සාලා හෝටල්ලුල මනුවකතියන් මෙනුපත්‍රේ. බහම ලස්සට වීදන් කලන මුද්‍රයරන්න. බඩුමිල වැඩිවෙන්න වැඩිවෙන්න. ඒයට සිද්ෙනවා ඒවායයි මුද්‍රණය කරන්න. මොකද මුද්‍රේ කල තින ුඩින් කොල කෑල්ලක් අලලා පෑනගෙන් කබලලා ටි පපෙක්ස් කල එඉතකර ස්ටන්ඩ නැතුවයෙන. තරුපායි හෝටල් කියන්නකු තරු හතේ හොටල් කියෙන්න්නකු. තරුවෝනෑ නිකල් සාමාන්‍ය ෝටල එක්කෙමක සිල්ස බඩු කඩය කියලයිතන්න. අර තියෙ මිලපුූරවා හැමතිශ්්‍රම දැ ෝක. මුද්‍රනය කලා ලස්සට තීන්තොනින් ලකුණ කලනන් තියන්නේ. ආය තීන්තම කලා ආයිලියල ලොකුවිදක් ඇත්තන දන් ඩන ලස්සට ප්‍රසන්ටේෂන එක දෙන්න හො ලස්සනනිදිිපත් පලතිනවා දැන්තිෙන්නේ ඩිජිටල් ිස්ටන් දාලා ොද ස්ක්‍රී දාා මිල නාමපූරු තියෙනු. ඉතින් බඩුමෙන නිනතරෙ හිහල ෑන උද්බන ක්කවානුුවු සමාන සතියෙන් සතති මාසය හස මාසිට තුන්හතරවතාව මීටර්ටවල් කරන්න වෙනවා. අලුත් මෙ මෙනුපත් මුද්‍රණය කරන්න වෙනවා. ුත් කැටලොක්ස් මුදරණය කරන්නවෙනවා අන්න ඒකට අපි කියනවා මෙනුපත් පිරිවය. කියල බලමු. උද්දමන තත්ත්වයක් පවතන විට නිතර නිතර මිල ලේකන අබ්ඩේට් යවත් කාලීන කිරීමට සිදුවීම මෙනුපත් පිරිවය වශයෙන් හඳුන්මයි. අපන්න සාලා ඉන්දන පෙරවුම්හල් නිතර නිතර තමන්ගේ මෙෙනුපත් සහ මීටර් වෙෙනස් කිරීමට දරන පිරිවය මිට උදාාරණ වේ අපි බලමුදැ අපේ මේ පරිච්චේදය සානයි පංචි දෙවල් මතක්හන්න ඔන්න උද්ධමනේ තටු ඇවිලා පිහමනවා මර්ධනය කරන්න තමයි මේ කට්ටියය පහරිට ඇදගන්නේ අ තල්වෙලා ඉහල්ට කිය උද්දමනේ අඩු කරගන්න පොඩිචත්ත කතාවක් බලම චොට්ට හරි මේ බලන්නදැම බඩුමි ඉහල අනුව කිය හනකොට විද උපකරණ දහල්ලොකද කරන්නේ කරකෝල ඇදලක් ල්ලට ගන්නා ැනීමේ හැමදයකින් දෙන පණවිඩේ තමයි මේකෙ අතුරු ප්‍රතිඵලතියෙනවා සමාජයට. ඒය දරුට සමාර්ධනය කරන්න බැහැබඩු මිල වැඩවිනේක. කලේත් හොඳමදේ ආර්ථ විද්‍යාගිහත්තු දොලපතාලහට කියන්න නිෂ්පාදනය වැඩිකිරීම. සම්පත් බෙදාහැරීමේ අකාරක්ෂතා ඇත් නම් ඒ අකාරක්ෂමතා ඉවත් කිරීම විවෙනද පලට නිදහසේ ගමන් කර නිටදීලා ආයෝජකයන්ම පොනබවලා නිෂ්පාදනටයුතු. ොහොම සානසීලී බොහොම නිදහස්වාතාාවරු නැත්තුළ කරන්නවශ්‍ය පාසුකාම් යටතල පාසුකම් ලබාදීල නිිෂ්පාදනයදීරුන් නොකර වෙන මොන පැලස්තර ඇලෙව්වත් මේතුවාලි හොඳ වෙන්නි නෑ ඔඩු දුවනෙකමයි වෙන්නේ. ඒ මනාං කර ඕනේ හොඳම සාත්තුූ මොකද නිෂ්පාදනය වැඩිකිරීම. නිෂ්පාදනය වැඩිකිරීම. ලුවත් නි්ානය වැඩිරීම දෙවනුවත් නිෂ්පාදනය වැඩිකිරීම තුං අනුවත් නිෂ්පාදනය වැඩිකිරීම. පරිච්චේදිවරයි වර පොඩ්ඩක් මංමේ දෙන්නේ මේගේ රූප සරන දැක්කාමැන් ආසායිතෙන්න්න ඔයා වැකි තියනදී දන්නවා. මේ බලන් ඩිමාන් ෆල් ඉන්ෆලේෂන් ඉල්ලුවමෙන් ඇදදු නුද්දමනේ ප්‍රස්ථාරකම දෙකින් පෙන්නුලො මේ දෙදකීම පෙන්නම් නිකමදේ තම හරි සමහාරල්ලු වැඩි වුණවා. ඩමිහි ගගේ ෝට ්‍රන් ඇගගේට් සප්ලයි ස්සාරඒඒස් කියන්නේ කෙටිකාලීන සමහාර සැපයුම නොවෙනස්වතියනවා ඉල්ලම වැඩි වෙනවා ඇගගේට ඩිමන් වැඩිවිරු. මෙතනත් කේන්සිය විග්‍රහය තුල කියනවා නිෂ්පාදන කේන්කේනවා නිශ්ාදනයේ වැඩිවෙලා වැඩිවෙලා සැපියම් වැඩිවෙලා ඩිවෙලා ඩිවෙලා ඔන්න පූර්ණ සේවා නයුක්ති මට්ටමටආයින් පස්සේ එතනින් එහාට සැපියම වැඩිවෙන්නන්නේ නෑ. ඒ ි ැදැ ල්ලෙන් ලේමන් ිහමට ත්තන්නේ. එහෙම තීද තවදුරටත් ඉල්ලුම වැඩි වුනොත් තවත් වැඩ වුත්මන්තවට අප පින්තුූරෙකුටු ගෑ බඩමිල තවත්මකද වෙන්නේ තව තවත් කියලා යනවා.34ෝ ආධි වශීය ඇග්‍රගේෙඩ් ිමාන් ඉල්ලුමෙන් ඇදුනුත් දමනේ එතැනත් ඉල්ල වක්කර දකුණන්ට තැන්ගුණ සම්ප්‍රදායග්‍රහයත් කියන්නේ ඉල්ලුම වැඩිවීම ඉල්ලුුවෙන් ඇදන උද්දමනේ. දැ මේ වගේ පාඩමක් ඉගනගන්න නිස්සල්ල මේ වගේ ප්‍රස්ථාරයක් දැක්කාම මමුකුත්ම තේරෙන්නේ දැම් බලන්න ඔබ කොච්චර දැනුවෙන් සන්නන්දද කියලා මෙතන තියෙන්නේ කොස්ට් පුෂ් එකයි ඩිමාන්් පුල්ි එකයි දෙකක්කම් පපය කරනු සංසන්දරයන. කොස්පෂ් පිරිවෙන් තල්ු උද්දමනිෙද වෙලා තියන පුතාට පේෙනවා සැපියව්වක්්‍රේ වමට පිතැන් වුණා. පිරිවෑ වැඩිය වුනාා පිරිවෙන් තල් වුනා සැපියුම ආපස්සට. මේ වැටු මත ඇතිවට පීරනයයක්ක් වවෙන්න පුළුවන් ලාබමත ඇතිවන පිරිණැක්වවෙන්න පුළන් වඩ මතකයි ෘතිය සමති කතිපාධිකාරී යතන නිෂ්පාදන පිරිවය වැඩි කිරීමට හේතුවෙන ආකාරී හැසරීම් නිසා සැපව මඩුවීම බඩුමිල හිලයා. කොස්ට පුෂ් මෙ එතනම සංන්ධනයකන ඩිමාන්් පුල් ඉල්ලුමෙන් ඇදනුකෙද වෙන්නේ ඉල්ලුම වැඩිවෙනවා ඉල්ලුම වැඩි නිසා බඩුමිල්ල ඉහලයාවා. එතනදී ඉල්ලුම් පාර්ශ්වීිය උද්දමනී සඳහා කන් සයානු විිග්‍රහඇතුළු විශේෂෙන් කතා කරේ ඉල්ලුම මේ වර්ධනය සීම කර නමුත් ඒ ච්චර ප්‍රායකෝ පාශුනය වඩා සූසුවි අපිකිනව සැපිවුම් ප්‍රවාර්ශවෙන් සැපිවිම් පාර්ශවී සිද්ධි අරගන නිෂ්පාදනය වැඩිකරණ එකයි කළ යුත්තේ. ඔන්න මෙතනද ඉල්ලුමෙන් ඇදනු පිරිවන් තල්ලුුණු දෙ පැත්ති පෙන්ෙනවා සැීම අඩුවීම නිසා බඩු මිලහිලගිය පිරිවන් තල්ලුන. වැඩවීම නිසා බු මි ඉල්ලුමෙන් ඇදුණා හරි ඉල්ලුමෙන් ඇඳු උද්ධමනයකදී කම් සම්ෂන් හරිභෝචනය එක්පෙක්ේන් අනාගත අපේක්ෂාවිනිම අනුපාත චේන්ඩ මොයින්ට ගෝත් මුල්ලේ වර්ධනයන් ගවර්න්ෙන්න් ස්පෙන්ඩින් රජයවීදම් එසිියල් විකෘති තත්ත්වයක පත්වෙනවා කවර තත්ත්වයක් තුළ වනත් උද්දමනයක් ඇති මේක ප්‍රතිඵල පෙන්නති විස්තරවලි හරි කාටුන්නු වගේ. මේකෙම දිගුවක් ඉල්ලමෙන් ඇඳ උද්දමනය තුළ විදංකය තුලින් පෙනවා සමාජාර්ථක සෑම දේහයකටම ආර්ථිකදේහි සෑම අංශයකටම යම් පීඩාකාරිී තත්ත්වයකින් බලපානවා පුංචාරි වාසියක් වෙනවානම වෙන්නේ කාටද නෑ ගැතියන්ට වාසයක් වෙනවා විච්චල්ල යාදෑඇල්ල බන්නන්ටවාසයක් වෙනවා. උද්දමනේ නිසා පේෙනවන්නේද. ස් තිලාතින පිඩාව සල්ලි ගොඩාක් ෝන බඩු ටිකක් ගන්න යන්න මේ පවුලට අමයි තාත්තයි දලපුතාලතු හතර කෙන ඉන්නන්නේ හොඳයි බලඳමු තැ මේ පින්න්නත් නැවත රූප සහ දැකපු ගමංෂණකව හැගේ මැතිවෙන්වුන කොස් පොෂ් අර කලින්ිකමයි ආයිපලක් පෙන්වා සැපිවක්්‍රේ වමට ඩිමාන් ෆුල් ඉල්ලුම් වක්ක්‍රේ දකුණට මේෙ ඒ පින්තුරම නැවතවට ආසාාවක් උනන්දුවක් ඇතිවන්නේ මං හිම පෙන්න්නේ ඔක එතකොට ඩ බල්ම කොඩ්ඩක් අන්තර්ජාලය වගේ පිරික්ෂණ වෙලාවල්ල මේ දේවල් බල ඉන්ලේෂන් එච්චරයි සර්ච් කර ඉටවස්යාට පුළුවන් අපිගෙන අපේ ගැගත්තු දේවල් ආබාසිය අරගන තව තවත්ව ඔයාගේ දැනුම තවුරු කරගන්න දියුණු කරගන්න හොඳ එමනක් අපි උද්දමනය කෙන කොටසැතැනින් ඉවරයි මේ පාඩම මෙතනෙක් අවසානයි. මුදල් බැංකු මිලමට්ටම කොටසේ. මුදල් සහ මිල කියන සංකල්ප අවසානයි. මුදල් ඉල්ලුම මුදල් හැපියුම කොමකතා කරා උද්ධමනය මිලදර්ශක සියල්ල සීර සීියන්. ඉගෙනගෙන ඊටත් වඩා නැවතත්මම යම් යම් මදක්කිරීම හස්සේ විශ්ය ඉර්දේශයේ අවශ්‍ය හැමත්තනක් අත්සක් මුල්ලක් නෑරම ස්පිල්ල පාපිල්ලක් නෑර ඒ දක්වා ඒ කොටසත් අවසානයි. අපේළඟට පටන්ගන්නේ බැංකු ශෂේස්ත්‍රයට අදාළ පාඩම අපට තේර මුල්ලේ පද්ද තිීගෙනගන්න මහා බැංකු ඉගෙනගන්න එමනං අපි මෙතනකින් නතරවිමු නැවත මුණ ගැම ඊළඟ පරිච්චේදේදී එනන්දුවේ පොතේ එතෙක් ඔබට චය.